යි බ දොරමටලාව සංවාධාත්මක හරසරණය. අද දොරමටඩලාවෙන් පොද් දෙකක් ලියන කෙනෙකුට නම් දෙකක් දෙෙන්ට මක් හැමති. එක පොතක් තිස් සවුරුද්ද අනෙක් පොත එකොළු සෞුරුද්ද විජයයක් ග්‍රහණයට පසුවදන එක තමයිත් දොරමටඩලාවේ මාතෘකාව ాం రధాన ంా ్మీ మ ేస్్ ా ార రత ాీ మ ా ర ాాిాాం ర ాస్ా ేస్్ ాా. රන තු පිගන්න ගේ ප්‍රධන ද රන පිග න්න ර කට ද ගේ අප හර ස ගන හචර දර තු ොල් රින් අප ්‍රධාන සපදධහර ගෞරනතු පිගන්න විජයක් ග්‍රහණයට පසුවදන මට මතක් වෙනවා අප ලියව් පෙරවදන් ගැන. සි අවරුද්ධකවිර දොරමඩලාව තිහාසේ ජයක්ග්‍රහණයට පෙරවදන් සපයන්ටත් දොරමටලා වේදිකාවක් බවට පත් වනසාභාගි වනේ බොහ විට මේ සම්පත් ධහරීමමයි මට මක ස රය පේරු හත්ත හම ට ආචර් ජය පි සූරිය පෙරු හතම තට එකකොලොස් අවරුද්ධකට පස්සේ අපි පසුවදනක් සපේනෝ. පසුවදන පටන්ගන්නේ කොහෙන්ද කියලා කල්පනා කර කර ඉන්නකොට මට කදිම තැනක් මතක් වුණ. එක ොච්චර කධ මද කියලා ඔබ තිීන්දුකරන්ට. අහස පොලොවල් සිින්දිීන රටට සෙනහෙ පුුද්ධන ලෙයින් මසින් සැදුන සැබැපියකි දරු දහසති මොලු රටේම ලේනෑයක අපේ එකකිී සියදහසකි මේ දනුහට මවදහසකි යව්වන මේ සගයා අපෙන් එක නිසා මේ සා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුතාව අපි වෙනුවෙන් අපි ඒ පසු වදනට පෙරවදන කවා ලියනවනං එක පොතක් තමා තිස් සෞුරුද්ද. ඒ පොතත් හරි භයානකද්දකී මුලින් පිරිල ත්‍රරාසය බිහිතිය කුතුහලය සූරම්, වීරකං, දීනකං, කවටකං, නිවටකනුත් ඒ අතර තියනු. එතකොට එකොලො සවුරුද්ද ඒ පොතත් වීරම්, දීරම්, සූරකම් වගේම නිවටකං, කවටකං විහිලු තහලුත් තියනු. එකො සවරුද්ධ පති විජය ග්‍රහණයට පසුව වදන ඒක තමායි දර මටඩලාවේ මාතෘකාප අප ගෞරණය ස්වාමීන් වහස. ආචාරය හසන්ත හිෙට්‍යය රච්චි මැතිතුමන් ඒවගේම අපි විද්වත් මණ්ඩලේ බෞදතුන්න ඇතුරු සිලුදනගගේ වසරයි. අපි තාමත්ම අභිමානෙන් යුක්තව රටක් හැටියට ජයග්‍රහණයන් විජයක් ග්‍රහණයන් සමරණ මොහොතක්. අපේ ඔබතුමා තාමත්ම නිවැරදිව තෝරාගත්ත වගේ ලස්සන අභිමානවත් ගීතත් දවයකින්. දොරමඩලාව හැඩගන්වල ආරම්භ කරන්න. එක අහනකොට එක දකිනකොට අභිමානයක් අපිට ඇත්වන අ විතරක් නෙමෙයි. අවුරුදු තිහක් පුරාවට තමන්ගේ ජීවිතය ඇසිස් මස්ලේ කැප කරමින් රටවෙනුවෙන් දායකත්වය දොක්කපු වීරෝධාර රණවරුවන්ට කොහොම පින්දෙන්ඩද කොහොම ස්තූතිකරන්්ඩද කියලා හිතාගන්න බෑ. අද වෙනකොටත් යුද්ධය හින්දා අංග ආාධිතභාවයට පත්වෙච්ච අපේම ආදරණීය ධයාබරයන් රාශියක් දුක්විඳිමින් සිටිනඒ වගේම තම දයාබරයන් රාශ්්‍යියක් දිවංගත වෙච්ච මේ බිමේ විශාල පිරිසක් දුක්විඳමින් තම ආදරණීය ස්වායපුරුසය ආත්තාත්තා සිහිපත් කරමින් ඉන්න මොතක තමයි එකොළොස් සවරුද්දක යුද්ධය අපි සමරන්නේ. ඒ එකොළො සෞරුද්ධක අභිමානය සමරන්නේ සැබැවින්ම මේ විග්‍රහයත් එක්ක අපිට තියෙනවා තවකාරණාවක් කියන. අපෙන් එකක් වෙච්ච මේ මිනිහට කරපු අඩන් තේට්ටන්. මෙච්චර රට බේරගණ්ඩ ජීවිත පරිත්්‍යයාගෙන් කටයුතු කරපු මිනිස්සුන්ව දඟගෙට ගෙනෙහිල්ල දංගෙඩියට දක්කණ්ඩ පුද්දුම තරන් කැපවීමකින් කටයුතු කරපු දේසත් ද්‍රෝහි බලවේගත් මේ වෙලාවෙදී අමතක නොකළ යුතුයි. ඇයි මං එහෙම කරන්නේ එහෙම කියන්නේ එක දේසදද්‍රෝහි බලවේග අද වෙනකොටත් මිද්‍රෝපගත වනේ දැස් පියාගෙන සිටියා වනත්. එද හෙට දවස නැවත නැගිටීවි මේ විජග්‍රහණය සමරණ මොහොත්තේ ත්‍රස්ථවාදය පරාජය කරපු යුද්ධයක් නොවූ කැරල්ලක අතුරු සිදුරු නැතුව පරිත්්‍යයාගයන් කරපු අභිමානවත් වීරකාවය දෙකක් ලියන්ඩ පුළුවන් කාලවකවානුවක තමයි අපි අද මේ කතාබහා කරන්න හසන්ට මහත්තයා ඉස්සර වෙලාම වචන කීපයක් විග්‍රහ කර ගන්ඩ වෙනවා අපිට මතකයි අවුරුදු තිහකට කලින් අවුරුදු තියහක් පුරාවටම යුද්ධෙ පැවතුනත් මතකයි එකොළො සෞුරුද්දක් සැමරුවත් මතකයි හැම වෙලාවෙම දේසදද්‍රෝහි කණ්ඩායම් සහ මාධ්‍ය හැඳින්නුවේ උතුරු නැගෙනහිර යුද්ධය කියලා. ඒ මත් නැත්තං ඒ අය හඳුන්නන්ට උත්සාහ කලේ දෙමළ ජනතාවට එරෙහි සිංහලයන්ගේ යුද්ධය කියලා. ඒ වචන දෙකතුනම වැරදි යුද්ධය කියන වචනය පාවිච්චි කරන්න බෑ මේ කලකෝලාහලට මේ කොලොප්පමට හෙමනත්තම් මේ කැරල්ලට උතුරේ ඉඳලා මෙහාට දකුණට විකාශය කරනලද කැරැල්ලක් මේක. වැඩ යුද්ධය කියන නාමය දුන්නහම ඊට අදාළ සුජාතභාවයක් දෙනා යුද්ධ තියෙන්නේ රටවල් දෙකක් අතර. ත්‍ර යුද්ධයක් නම් වෝ එකක් නං ඒ රටවල් දෙකක් අතර සිද්ධ වෙන එක. එඳ යුද්ධය කියන නම පාවිච්චි කරන්නෙම Lට ත්‍රස්තවාදය ඉල්ලාහිටපු රට බෙදල්ලා ඉවර කරගත්ත ඊලම සහ ලංකාව අතර තියෙන යුද්ධය කියලා කියන අර්ථ නිර්වචනය දෙන්ඩ හින්දා. දෙස යුද්ධය කියලා පාවිච්චි කරන්න බෑයි රටවල් දෙගක් අතර නෙමෙයි ඒදේ සිද්ධ වනේ ඒක තවත් එක් තර ත්‍රස්ථවාදී කණඩායමක කැරල්ලා නවසේ හැත්ත එකේ මේ රටේ ජනතා මුක්ති පෙරමුණ විසින් කැරල්ලක් ඇති කලා එක රට පුරාම සිද්ධ වෙච්ච දෙයක් රට පුරාම යම්යම් පොලිස්සිව වලට පහරදුන්න එතකටත් ජීවතුන් අතර හිටිය හිට අමතර පස්සෙ කාලෙකදිත් අසුතුනේ යම් යම් කැරලි කෝලාලලා ඇති වුණා ඒ වගේ රජවරුන්ගේ කාලෙත් ඒ පසල් දනවුවල කැරලි ඇති වෙලා තියෙනවා. එතර ඒ පසල් දනවුව දැහැමින් සෙමෙන් දැහැමහි සෙමෙහි පිහිටුවන්ඩ රජජුරුවෝ සේනා සංවිධානය කරලායි පසල් දනවුව සංසුම් කරනවා ඒවට කියන්නේ කැරලි කියලා යුද්ධ කියලා කියන්නේ නෑ ජාත්‍යන්තර ත්‍රස්තවාදයට උඩ ගෙඩිදින සංනිිවේදන ස්මාධ්‍ය ආයතන. එවගේම ජාත්‍යන්තර, ත්‍රස්තවාදයට උඩ දෙන උඩගෙඩි දෙෙන යම් යම් සංවිධාන ඊටත් අමතරව මේ රට දෙකඩ කඩන්ඩ ඕනැ කියලා කල්පනා කරමින් බෙදුම්වාදයට උඩගෙනදි, ජාත්‍යන්තර සංවිධාන බටහිර රටවල් කුප්‍රකට ආයතන සහ දේසදද්‍රෝහි ලාංකේයයන්. විසින්, මේ යුද්ධයක් නමින් හඳුන්න්නවනු ලැබවා එක නිසා මේක Lට ත්‍රස්තවාදයයි ත්‍රස්තවාදයට යුද්ධය කියලා සුජාතභාවයක් ලබාදෙන්ට බැහැ එක වැරදි ඊළඟ කාරණාව තමයි ත්‍රස්තවාදයට ප්‍රතිචාර දැක්වුව යුද්ධයෙන් නෙමයි එක කියන්නේ මානුෂ්‍යීය මෙහෙයුම කියලා ඇයි මානුෂ්‍යය මෙහවම කියන්නේ අපි හසන්ත මාත්‍ය ඉතා පැහැදිි බල ඩඕන හැල්ලි හරි පැහැදිලිව දකින්නඩ පුළුවන් තරකානුකුලෝ විග්‍රාකරගණන්න පුළුවන් ටE එක විසින් LටE ත්‍රස්ථවාදය විසින් තමයි මං හිතන පරස්සංගෙනවා දෙමළ ත්‍රස්ථවාදය කියෙන වචන පාචිකරන් LටE ත්‍රස්තවාදය විසින් උතුර පදනම් බිමක් බෝඩ පත්කරගෙන ජාතිවාදය වර්ගවාදය තමන්ගේ ජීවනාලිය හා පැවැත්ම බවට පත්කරගෙන අරගලයක් පටන්ගන්නවා කරැල්ලක් පටන්ගන්නවා රටේ භාගයක් අල්ලා ගැනීම උදේ. වසේ ශ්‍රී ලංකා හමුදාව නීත්‍යනකූල හමුදාවක් කැටියට මෙතන දිම හමුදාව නමින් හඳන්වන්නේ යුද්ධ ගුවන් නාවික පොලිස් ආරක්ෂක වෙනත් සේනාංකව අයිති සියල්ලන්ටම. මේය විසින් ගනු ලබන්නේ ප්‍රතික්‍රියාවක් ආරක්ෂක ක්‍රියාවලිය. වචන්න දෙකක් අපි අවධාරණය කරගමු මෙන්න මෙහෙම එකක් ආක්‍රමණය අනිත් එක ආරක්ෂාව දෙකම හොඳ වෙලාට ආයන්නෙෙන් පටන්ගන්න. ආක්‍රමණය සහ ආරක්‍ෂාව කියලාගැන මොකද ආක්‍රමණය කියලා කියන්නේ සංස්කෘතය ක්‍රම්ධාතුවෙන් හැදෙන වචනයක් එක තිය බිමක්නම් ආක්‍රමණය කරන්නේ තියන තැන ඉදලා ඉදිරියට ටික 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 බලහත්කාරයෙන් අල්ලා ගැනීමට තමයි ආක්‍රමණය කියන්නේ. ටික ටිකයනකට ගැන සංක්‍රමණය කියලා. එතකොට ආක්‍රමණය කියලා කියන්නේ ආයුධ බලයෙන් ටිකටික ටික ට යටත් කර ගනිමින් ඉදිරියට ඉදිරියට එමින් යටත් කර ගැනීම. ආ්‍රමය කළ ගැන් රේක කළේ ෞද LTE ත්‍රස්තවාදය. තර ආරක්ෂක හමුදා කළේ ආරක්ෂා කිරීම ආක්‍රමණයට වඩා වෙනස් ක්‍රියය මාර්ගයක් එක රැකවලද්දා ගන්න මොකක්ද ආක්‍රමණය වැලැවීම සඳ. කොහම දෙමනාක යුද්ධයක්කින් කොහමද යුද්ධයක් වෙන්නේ කෙනෙක් ආක්‍රමණය කරනවා තව කෙනෙ ආක්‍රමණය වලක්වාලීම සඳ ආරක්ෂාව යුදනවා. එතකොට මෙතැන තියෙන්නේ තරකයක් හැටියට ක්‍රියාව සහ ප්‍රතික්‍රියාවයි. ක්‍රියාවමොකක්ද ආක්‍රමණය කිරීම ප්‍රතික්්‍රයාාවමකදද ආක්‍රමණය වලක්වා ආරක්ෂාව ලබා දීම. එහිද ශ්‍රීලංකා හමුදාව යුද්ධ කලේ නෑ කැරැල්ලක් මඩපැවැත්වීම උදෙසා කටයුතු කළා එතනද අම්යම්තුවාල සිද්ධ වෙඩ පුළුවන් ඇඟකට ලෙඩක් හැදිච්චහම ඒ ලෙඩේට ඉස්සර වෙලාම කරන්නේ ගුලි කල්කචූර්ණ කවාත අර්ෂ්ඨ පෝවනයක අපි හිතම කොහෙම එහෙම පොල බැරිවුණු අවවාධනු ශාසනා දෙනේක එහෙම ක බැරිවුණොත් ටැබ්ලට් කැප්වලස් කරන දෙන එ එමත් දෙැරුණොත් ඔපේෂන් කරනෙ. දැන් අවුරුදු තිහකට පෙර ඔය කියාපු කැරැල්ල ඇතිවෙච්ච වෙලාවෙ ඒ කියන්නේ මීට අවුරුදු හතලෙස් එහකට කලින් එවකට හිටපු රජ්්‍ය පාලකයෝ යම්ය මුත්සාහන් නොදරුව නෙේ දරවා සාකච්ඡා කළ කීප සැරේ සමහරු නොකළ යුතු දේවලුත් කර සල්ලිද්දීල සිමින්තිද්දීල සාකච්ාකිරුවු ආයුද්දීලා. දැන් මේ විවිධාකාරයෙන් සාකච්ඡා කරලා අන්තිමේට බැරිම අවස්ථාවගති තමයි මේ කියාපපු යුධමය ක්‍රාමාර්ගයක් ගන්න ඒක හරියට අර ලෙඩේට ගුලි කල්ක චූර්ණ කවාතාරිස්ට ටබ්ලට් කැ්ියල්ට ඔක්කම දීලයි වරවෙලා පේ කරනගේ ල්ල කරමයක් කරන වාගේ සල්ල කර්මයක්රද්්‍ය ඔපරේෂණ එකක් කරද්දිි තුවාල වෙනවා තමයි ඒතුවාේ හොඳ වඩත්තික දසක් යනවා තමයි එතකොට යම්යම් කොටස් අයින් කරනවා තමයි අයිංකරාට ප්‍රස්සේ මහනවා තමයි මහනකොට තුවාල වෙනවා තමයි තුවාල වෙනකොට ලේනව තමයි ඊට පස්සේක හොඳ වෙනවා තමයි හැබැයි හොඳවෙන්නේ ලෙඩා එහින්ද අංගෝපංගලට තුවාල වෙන්ඩ පුළුව ලඩා හොඳ වෙන මෙතන දෙම මේ නිදර්ශනම ගන්න ොක්ද දන්නවද කිස්සි දවස කුමන ආකාරයකින් වත් නිර්වචනය කරන්න බෑ LTE ත්‍රස්තවාදය සහ LTE ආක්‍රමණික ත්‍රස්තවාදය සහ ශ්‍රී ලංකා හමුදාවේ ආරක්ෂක මහෙයුම කියන දෙකම යුද්ධයක් හැටියට ඒ විතරක් න මේ විග්‍රහ කරන්න බෑ ජාතිීන් දෙකක් අර ඇතිවෙච්ච ප්‍රශ්න ැට පසුකාලීනව ඒක ඒ විදිර පාවිච්චි වෙනවා සහ යුද්ධය ආරම්භ කරන්නට පාවිච්චි කරනවා එක වෙන කතාවක්. හැබැයි සිංහලයා විසින් දෙමලා හෝ දෙමලා විසින් සිංහලයා හෝ ආක්‍රමණය කරන්න දැරු ෑයමක් නෙවෙයිඒ එක. අද වෙනකොට පැහැදිලි මේ ඉතිහාස කතාවේ අක්මුල් සොයා යනකොට මේක කාග නිර්මාණයක් ද කවුරු විසින් පෝෂ්ණය කරපු එකක්ද කියලා. ඇත්තම කිව්වොත් එහෙම චන්ද්‍රයකක් කුමාරතුන්ග මැතිනය ජනාධිපති කාලේ කලාප සබාදෙන්න්ද හැදුව කලින් ජාජාවදන ජනාධතිපිතිවරයාගේ කාලේ ධාතුන්ගනි ආණඩු්‍රම්‍යවසත සංශෝධන යරගනය විදිල්ල පලාත් සබාදඩ හැදවා. එදා ඇත්තටම පලාාත් සභා ගත්ත න්නම්. ඊට පස්සේ කලාප සභාවලට ආපු යෝජනාව පිළිගත්තන්නම්. සංසෝධන සහිතවාහර ඒ එකඟ වෙලා හිටිය නම්. සමහර විට ඒ පලාාත් සභාව අද වෙනකොට පිහිටෝල බෙදී වෙන්වී ඊවර වෙන්ඩත් ඉඩ තිබුණා. ඇයි එහෙනම් එට නායක වේලු පිල්ලේ ප්‍රභාකරන් ඒ ප්‍රතිීක්ෂය කරුයි. ඕනේ වනේ ඒකම නිම. හුට ලැබිච්ච නියෝප්‍රකාරාව කටයුතු කළා එච්චරයි. මෙතැනදී සාමය දිනාගත්තේ ශ්‍රී ලංකා හමුදාව විසින්. ශ්‍රී ලංකා ආරක්ෂක සේනාංක විසින්. ඒ සාමයේ සුවඳ බක්තිවිඳන්න සිංහලයුද. ඒ සාමයේ අරුණලු වැටෙන්නේ බස්නාහිර පලාතර විතරද. ඒ සාමයේ වැස්සෙන් තෙමෙන්නේ බෞද්ධයන් විතරද. ඒ සාමයේ සියල්ලු සංහින්දියාව බුක්තිවිනිින්නේ ජනවර්ගයක් විත්තරද එම නෑ එහෙ අද ව අද වෙනකොටත් සාමය අරුුණලු බුක්ති විනිින්නේ දෙමල ජනතාවංක එකට. සාමය අරුුණලු භුක්තිවිනින්නේ අ අද වෙනකොටත් උතුර නැගෙනහිර. මේ සාමයත් එක්ක මේ යුද්ධයක් කියල කියාපු අරගලයක් නැත්තං කලබලයක් කලා භගෑනයක් කැරල්ලක් නැති ලෝකේ ව්‍යාපාර කරන්නේ කවුද. හොඳින් ඉගෙන ගන්නේ කවුද. ඒක නිසා මේ සිංහල දෙමල මුස්ලිම් රටකට වෙච්ච ලෙඩක් හොඳ කරපු පිරිසක් ආරක්ෂක සේනාංක කරකයන්නේ. මේ කොළොස් සවෞුරුද්දක් සමරණ මොහොතේ ඔවන්ට අපේ අභිමානය එක්කරමින් ගෞරවය දෙන්නට ඕන්. අද මෙහෙම කතාබා කරන්න අද මෙහෙම රටක් ඉතුර කලේ ඔවු. ැන වුන් මෙහෙවපු පිරිස් ගැන කතා නොකරම මේ කියන්න. ඒක හින්ද මේ ජනවර්ගයක් තවත් ජනවර්ගයකට එරහිව කරපු සටනක් එහෙමත් නැත්තං එකී ජනවර්ගය පාගා දැමීමවදෙසා සුළු ජනතාව පාගා දැමීමවඋදසා සුළු ජනතාවගේ අයිතිවාසකම් පැහැරගැනීම සඳ කරපු යුද්ධයක් හැටියට කිසිසේත් නිර්වචනය කරන්න බෑ. එනිසා මෙහි පළප ප්‍රාප්තිය පලලාභයා පි ලබන්නේ ජනතාවක් හැටියට මිසක් ශ්‍රී ලාංකයන් හැටියට මික් න ර්ගයක් හැටිටනෙමේ ඒක නිසාම මේක ජනවර්ගයට එරහිව කරන ලද සටනක් හෝ ඔවන්ට එරෙහිව කරනලද විරෝධතාක්‍රයාවලයක්ද නොවෙයි. ජාතිවාදේ වර්ගවාද අන්ඳකාරය තැවරගලා තිබුණටඒ කිසිසේත්ම ජාතියකට වර්ගයකට එරෙහි සටනක්ට වේ අප හමුදුරුවෝ කදීමට ප්‍රහැදිරි කළයි ස්වභාව කරල්ලා. ත්‍රස්තවාදය ත්‍රස්ථවාදයට පිළිතුර ද යුත්ේ එක සේ. මහජනතාවගේ චන්දයෙන් තෝරා පත්කරගන්නා ලද රජයක මෙහෙවීමෙන් ආරක්ෂක හමුදා එවැනි අවස්ථාවක ඕනෑම රටක ආරක්ෂක හොඳදා ගතයුතු පෙවර කුමක්ද. එක උත්තරේ ඇති සාධාරණ උත්තරයක් සාකච්ඡා කරන්න පුළුවන්. විස දුන්දෙන්ට පුළුවන්. එකතු වෙලා කතා කරලාවන්න බැරිම නම් මොකද කරන්නම ගස්තුමත්. මහිතන්නේ අපි මේ එකොලොස් වසරක් ගෙවෙනවා. ජැවන්ත විසි නම දාහක ජීවිත පූජාකිරීමෙන් පස්සේ. දාහතර දාහක් ආබාධත වෙලා. හමිනිසා මුලින්ම මම කැමතියි නැම් මේ මවබිම වෙනමෙන් ජීවිත පූතාාකරපුයේ දරුවන්ගේ මවවරුන් සිටිනවා පියවරුන් සිටිනවා සහෝදරයන් සිටිනවා බිරිදෑවරු ටිනවා අම්මාවරු සිටිනවානේ. මම දොහොත් නගා ඔවුන්ට වන්දනාමාන කරනවා මේ ොතේ. ජීවත් වෙලා ඉන්න ඒ මහත් තැවන්ත රණවිරුවන්ගේ ඥාතිී සියලු දෙනාටම අපි උපහර කරන්න කැමැති. කරුණා කර තමාගේ ස්වාමි පුරුෂයා මේ යනවිට දරුවා සමහට අවරුද්දක් පෙන් ැති මාසයක් වෙන් ැති අද අවුරුදු යොහක් වෙලාද. ඒ දරුවන්ට කියන්න පුතේ උඹලගේ අපපච්චේ උඹලගෙතා අත්තා මේ මබු මෙෙනුවෙන් ජීවිත පූජා කරේ. නිමාතෘභූහම වෙනුවෙන් ජීවිත පූජා කරේ. ඒ වයිස කිිල්ලඉන්න අම්ම අප්පචේ තාත්තේ ඔබ හිතන්න ඕනෑ ඔබ ගෞරවෙනීය ලෙස මහතරු බොහොමියේ ජීවත්වෙන පිරිසක්. ඇයි. මගේ පුතා මගේ මව්බිම බේරා ගැනීමට ජීවිත පූජාකරපු මගේ පුතා. ඔබ ඇත්තවසේ ආඩම්බර වී තුයි. අපි ඔබ කරහි සාාන ගෞරවයක් පූද කරනවා. මේක තමයි සත්‍යය මෞබිම වෙනුවෙන් ජීවිතය පූජා කරන්න පුළුවන්න්නන් කාටහරී. ඒ රම් උතුන් දෙයක් තවත් නෑ ඒ තරම් උතුන් දෙයක් තවත් නැ. එමගේ උතුන්දේ කරපු විසි අමදාහක් ඒ අපේම දරු අපේ සොහුරං ඔවුන්ගේ ඥාතිීන් අප ඉතාම ගෞරුවෙන් මේ වෙලාවේ නැවතත් මම බඳින්ට කැමති ඔවුන්ට දෝත් නග. මේක තමයි පළවිනි කියන්න වනාසන්ත මේක තමයි අප හාඳුරන්නේ මේ ශක්ති අපි දී යුතුයි එම නිසා මේ පහසු නෑ ලෝක ඉතිහාසේ මෑත දෙසින් බැලුවොත්. අපි කරලද ඒ දැවන්ත සටන අප හාදුනකව එක යුද්ධයනෙවෙයි ඇත්ත මේ සටන රට බේරා ගැනීමට අපේ විරුවන් ඉදිරියට ගිය සටන මකද මම පෞද්ගලීකෝ ම දැක්කදේ මම බෞ්නියාව වැලිියෝය යාාපනය මුහොමලේ පවා ඒ බටයන්ට දේශන කරා මම යුද්ධ කාලයේදී මම ගිය ප්‍රේනෙ හෙල්කොප්‍රේගෙ ග ඒ හැමතරම ගිහිල තිෙනවා ඒකද මම දැක්ක ඇස් දෙකින්. රෑවෙලා අපි ඉඳන් ඉන්නකට අපි දක්වා ඔවුන් නිදාගන්න නෑ ඔ මම යන්න කොට යාාපන ආන්‍යාපති ජෙනරල් චන්දසිරීගම්ම අපිල මැතිතුමා එතුමා රෑ දෙකවෙන කල් යුනිෆෝම් ගලවන්න නෑ ඒවෙලාවෙත් රෑට කනවෙලා වෙත් පොහ රි බූම්ග න අහු ෝද කරන්න කියලා මේ මගේ ඇත් දෙක දැක් ඉ මේ වගේ අපේ දරුවෝ මහ ගණ වනන්තරේ කැලේ අර බංකරල බංකර නිකවත් මහ කැලේ තියෙන්නේ ඒ බංකරරෝල සර්පය ගන්න ඕන තරම්. නිදි නෑ වැස්ස තෙමෙනවා අවු වේලෙනවා මේක අමතක කරන්න එපා. අපි දැ මහ ලොකෝට අපි ලස්සර න්දහසේ ජීවත්වෙනවා අවුරුදය කළලාත් මේො මේ ලබා ගැනීම කොහොමද කරගත්තේ. මේ හාටුවත් අමතක් කරන්න බැෑපුතේ. සමාරයි මේක දන්න නෑ ඒ මහ ගනවනන්තරේ සමට දවස් කරනන් ම දන්නවා මගේ ජාති පුතෙක් මගේ ලාංකිීමම පුතා සිටක් නි ෝර්ම කැලෙවේ නැකිවා දවස් විසිට ම ගනවනන්තරේ කළේටගේ කිව්වා බලන්න ඔබට පුළුවන් හෙම කරන්න. ඔබට ෂර්් එකත් දවස් දෙයක් දහ ඉන්න පුළුවන්ද. බූට්ස් දාගෙන. හරි හරි ආරෙක් ලැබෙන් නෑව මහගනම් අනන්තරේගහ මහතර මතක තියාගන්න. සැපමෙට්ට නෑ නිදාගට පැදුරුත් නෑ මේ කමත කරන්න එපා. එහෙම කැප වෙලා තමගයි. සින දාහක් ජීවිත පූජා කරලා දහතර දහ ආබාද වෙලා අපේ රට බේරගත්තේ. එම අපි හැම දාම ඒ ගෞරව අපි පුද කල යුතුමයි. ඉති එම නිසා සමහරුව අප අපේ ගෞර නිස්වාමින්දරයන් වහන්සේ මතක් කර මෙහෙම කරපු අයව දංගෙදීට ඇරං යන්ට උත්සාහ කරා පාපතරයෝ ගිහිල්ලා ජිනීවාවලටග හිල්ල කියනවා අපේ හැමුදාව යුදාපරාධ කරල මොල සර ජාතික අපරාධද. මේ රට බේරගන්න දිවි පුදපු දරුවන්ට කියනවා යුධපරාධ කරවලු අපි. ලෝකෙ කවරුවත් තමගේ රට විුද්ධ කෞුදගකාසා කරන්න. අර ඇමරිකාවේ එක්නර අස්ථාව දී ඉංගලන්ත එත් එහෙමයි එංගලන්ති අගමැත්තුමාගේ නවා මගේ බටයෝ යුධපරාධයි මානව එහෙම එකක් වෙලා නෑ එහෙම කෙරුව පුළුවන් තරම් කරනවා කරදදිත් ඔවු බටයෝ රකිනවා. කිසිම රට න්ගේ යුදවටයක්කට අවමාන කරන්න නමු අපට එහෙම සිද්ධ වුණ. මෙ අමත කරන්න පා. මොක අපිට අප අනාගත පරපුර ශක්තිම ජීවත්වෙන්ට ඕනෑ. අප සියරු ජාතියන් අම්මගේ දරුගේ ජීවත්තෙන් ටෝනෑ. ඒක බිඳින ක්‍රියාවලයක් අද ඉගනයේ පටන්ගත හොඳර මතකතතියාගන්න. අපි දන්න එක්ාස් පන්සි පහිද ප්‍රදුවියාව අවුරදු දෙකසිය පනස්තු වනක් ෙටිය ලන්දේසි අවුරදු දෙකද සටක් කට ඉරි පසේ. මේ එක්දස් වර්ටසේ දහටේදී සම්පූර්ණයම ඉංග්‍රජාතික මේ ගත්තයෙන් පස්සේ උබ දන්නවා. මහා දැවන්ත එක්දාසරස දහටේ ඒ මහත් තැමන්ත විප්ලවී අවස්ථාව මොනවිල කැප්පෙඩිපොළ දුවා. ජීවිත පූජා කරා මව් විම වෙනුවෙන් දහත් කරන්නන් අපේ මුතුන් මිත්තෝ. ඒත රැත්නේ ඒ කාලවවාර පුංචි මැත්දුම් බන්ධරමට මතක් වනවා අප ප හඳදුන්නේ ලෝක ඉතිහාසේ කිසිම රටක කිසිම තැනක අවුරදු නමක පුංචි ළමයෙක් එඩිතරෝ මරණයට මුහුණ දීලා නෑ. මේ මෞව්වි මේ පමණයික වෙලායන්නේ කෙන හොඳට මත තියාගඩ. අපේ දරුවන්ට කියන්න මේ ජාන වෙනස් කරන්න බැහැ. මේ ජාන වෙනස් කරන්න බැහෑ. ඒ ජානවලින් තමයි අපි හැදිලා ඉන්නේ ඔබ හැදිලා ඉන්නේ. ඒ ශ්‍රේෂ්්‍ර ජාලෝලිින් අපි හැදිල ඉන්නේ. අවුරදු නමේදී. එඩිතරවෝ මරණයට මුහුණ දීපු. එකම දරුවයින්නේ ලෝකයේ අපේ මව්බි මේ පමණයියේ පුංචි මැද්‍යුම බාන්නාර පමණයි. එක අමත කරන්නපා. ඒ නිසා සමයි අපට යුද්ධ දිනන්ට පුළුව අගනේ. අප අපට දියවපතිබෝය විසි නමදහ ඒ මැත්දුම් බණ්ඩාග නම තමයි. ඒකයි බයනතුව ඔුන් බයවුණේ නෑ ඔවු මහ කලේ යුද්ධයට බයවනේ නෑ ඔවු අන්නවා මැරර කියලා මට හොඳම පෞද්ගලිකක්දක මත්තයෙන හසන්ත. මොහමල්ලේ මුහමලේ කියන්නන්නේ බෝර් එක Lල්. බෝර් එක දෙදස් පහේදි. ම රෑර් දේශන එකර කියිය. ඒ ගෙහම වටටම මුගුත් නෑ ගෙවල් නෑ දොරුවල් නෑ නික වටයට හමුදාව කලලා මම ති රෑ හිටියා ඇහෙනවා විඩිතියවා ඒ බෝඩ එක. ඊට පස්සේ මම එතනින් දේශනය කරලා ආවා කොළමට දවස් පහයිගේ අ දවන්ත පුදුම් වැටේගැන්නේ ඒ මුූහමලේ කෑම්පික හිිය දැන් අපේ ජෙනල් කමල් ගුණ රත් හිටියතකොට එතුම පට මත ැ තුට කරර්ල් කරෙත හොුතු කරි කොමර කෑම්පික හිටිය. මම ආවම. හයිගේ විස්සාාල Lල්ට ප්‍රහරයක් කාවා මුහොමලේට. ඉටපඳ නැවත ආපව් යනකොට ජන චන්සරි මට කියනවා. ඒ යුද්ධේ බටයෝ එක්කෙනෙක්වත් පස්සරගේ නෑැකිව්වා. පැය හැත්ත දෙකක් අල්ල කන අල්ලගන අල්ල කන අල්ලගෙන හිටියකිවා. මැරිමැරී වැටනවා බටයෝ නමුත් අනි බටයෝ දිවේ නැකිවා කීදෙනස් දන්නවද මැරුණ අප හඳදුන්නේ ඒ මුහොමලේද. පන්සීයක් බටයෝ මැරිලා වැටුණනා. න්සිීියත් මැරිල්ල වැටිද්දිත් අනිත්ත දේ නෑ. මේ තමයි මැදදුම පණ්ඩාරලා. මේ තමයි මුල්විල කැප් පවැටි පොලලා. මේ තමයි අපේ ජානතමයි දරෝ මේ තමයි මාත්‍රපුහමේ දර ශ්‍රේෂ්ට දරුව අප රට ඉන්නේ. ඒ ශ්‍රේෂ්ට දරුවෝ දිවිපදවා. මැරිල වැටිද්දිත් පේනවා බූම වැටෙනවා මෝට වැටවා කාරතොක වැටනවා අපේ දරුවෝ දවනෑ අවු පැ ඇත්තක අල්ග නල්ල නල් ෙ බේරගත්. වෙලත් මුහමල රවන මුල්‍යාපනය මල්ලනවා මේ ස්්‍රේෂ්ට ක්‍රියාවල් අපි මතක් කළ යුතුමයි ඔවුන් දිව පැදවා දවිපිදවා අපි වෙනුවෙන්. හදත මේක ඉතිහාස ඇත්තිනවා එ දටේදීි ඉංග්‍රීසින් පාලනයට ගත්තවම එද දට අප මහත් දැමන්ත අරගලය ආවා ඊට පස්සේ එද අසය ති එකේ එ තිස්තුනේ ඉඳලා එතම කෝල් බරුග් කොමිසම කියෙනක ඇතිෙරුවේ ම ධද සමසය විස විසි හතර එක් දස් නමසය තිස් එක ඒ ඇන්නේ මැනින් කොමි මින් ඩෙවිංශය කොමිසම ඩොනමෝර් කොමිසම සොල්බරි කොමිසමල කොමිසන් හැදවා ඉංග්‍රිසි ජතිකයෝ මේ කොමිසම කියන්න එක විවස්ථාව වගේ පාලිමිින්තුව කොේ හදාගතා අ කෝල් බරුකගේ පානුස් දෙනයි හිටිය. එක සිංහලයයයි. මේ හැමරි එකේම කරේ මොකක්ද දන්නද. අපේ අතර තියන ජාතින් අතර බේද වපුරණ අපේ රට ඔලුස්සන්ට ැරිවෙන විදිේ ව්‍යවස්ථා තමා හදාගත්තේ. හතරි හතේ දී මොකද වන්නේේ හතරි සතය ද අපට ව්‍යාජනිත හසත් දුන්නන්නේ බොරුණනි දහත යි බොරුණ දහද ගැන. ඒ වෙලාවේ තිරිකනාාමලයේ වරායයි කටුණනායක යාපෝර්ට්යක බාරදුුණා මහපෘතානයට ඉතින් කොජ නිද හසක් අප පුර්ුණණ නිදහ මුන්න පුර්ුණණනිදසාමනෙක් සමති ඇත්ත දෙකේ නැවි විසි දෙක. මේ මේ හැම අවස්ථම හතරි සතයත් එක්මර ඉන්මස මොක්ද වුණේ ඉතා සිවුම් ලෙස අපේ අතර ජාතින් අතර බේද ඇති කරා. මේ අපේ විතරන්න මේේ ලෝකය රටවල් ගණඩ ආාවක කරන දෙයක් මේ වෙලා වෙති සිියාව ලිබියාව විනාශසලම විනාසය කරයි රක්කය විනාස කරලේවරයි සූඩානය දෙකට කඩලයි රයි ඒගේම සිරියාවේ මහත් දැවත යුද්ධයන්වා යෙමනය යුදධයනවා නජීරාව කණඩ හතරවා මියන් මාර්ය කඩන්න හතරව වනිසූලාාව විනාස කරන්න අහතරවා මේ ඔක්කොම සිද්ධලන්නේ එකම විදිකට. අපිවත් හටන්නයි මේ හදන්නේ මේක ඈත අතීදදලා එන්නේ අවුරදු දෙශීය පමණ ඒක සුරූපය ව ෙනස් වෙනවා දැන් අවුරුදු තියකාව Lට ප්‍රහරයක්කාවක්කෝ. තස්ත බාධගාව. තවත් අවස්ථාවකදී විවස්ථාවෙන් අපි විනාස කරන්න හැදවා පසුගේ අුරුදු පහහිදී දැන් බලන් අපි විනාස කරන ලස්සන මේ අපේ අපේ සිංහල දෙමල මුෂින් අප එක අම්මගේ දරෝ. ලංකාමෑනන්ගේ දරුවෝ මේ දරුව හ කරන්න හදනවා. මුල මම්මල අපේ. අම්මල අපේ සිංහ ලම්මල අපේ මේ ඉතා සියුම් ලෙස බදධ කරලලා විනාසරල විනාස කරළ සටන් ඇති කරලා. අපි දක්කා අපේ විශේක්ෙන්ඩත් තුනායික ඒවාගේ ඉතාම සියුම් ලෙස මේ කර දයක් එ මේක තේරුම් ගත යතු. එමනම් අපි ජනතාව හොඳට මතකදයාගන්නට අවුරුදු එකොළ හක් දිනපු යුද්ධයෙන් පස්සේ මේ වි්‍යශනය වෙනත් වෙනත් ආකාරෙන් එනවා කියක මතකතියාගන්න ඒ විසඳම මොකක්ද. විසඳම සියලජනම මාත්‍රු බුහමයට ආදරය කළ යුතුමයි. භාතෘ බොහමේ රැකගත යුතුමයි. මොන හේතුවන් නිසාවත් රටට අවැඩක් වන්න කිසිම දෙයක් ක්‍රීමට ඉඩ දිය යුතුන නැහැ. මොන දේශපාලනඥාවත්. ඔවුන්ට මේ රටට අවැඩක් වන්න කිසිම දෙයක් කරනවා නම් අපි ඒකාමෙන් නැගී සිතය යුතුයි. ඒකයි මේ අවුරුධය කොළහන්නින් පස්සේ පසුවිපුරුම අපට කියන්න දේතු. සටනට ජාතිවාදී වර්ගවාදී ස්වරූපයක් දෙට උසාහ කළාට හොඳින් විමසා බැලුවෝත්යෙම මේ සටන බෞතරයක් සිහජ සිංහල රණවිරූ හිටියව ඇත්ත. නමුත් හොඳට හොයල බලන්ට මුස්ලිම් ජාතික කීදන හිටියඇද දෙමළ ජාතික කීදනෙකිෙන ඒ ඇත් රණ විරූ තම තන්ගේ මාතෘ බහමේ නිදහස වෙනුවෙන් ජාතිබේදකින් තොරව වර්ගබේ දෙකින් තොරව සටන් කලා බුද්ධ්‍යාංශවල හිටිය විශාල වැඩකොටසක්කලා අපි ඒවත් මතක් කරට. එකක ජාතිවාදී පදනමක් දුන්හාම සමහරයගේ න්‍යෑය පත්‍රවට ලේසි. මේක ජාතිවාදයක්ති වන්න ත්‍රස්ථවාදයකට එරෙහි සටන. කෙනෙකුට ත්‍රස්ථවාදය හට පේනකෙන තත් කෙනට විමුක්ති කාමෙක් වෙන්ට පොල. කෙනෙකට විමුක් ම හට පන ව කෙකට ්‍රත්ථවාදෙක් වන්නනල අපි මේ විජ්‍යා ග්‍රණය කියලලා හොම ගුගම්මී ඩම් ර රවිදිද ප්‍රෞඩ්විදියට කිවට තව කෙනෙ කියන්න පුල. ඕක හොම වැඩන්න මේ ඕක අපිිය මේ පාගල. ල්ල පෙල්ල මර්ධන කිීම තම එක කල කොහර ලකත් කොහරි ැනක අතරපදනයක ල කතා කරනුවත් ඇැදඒතම මේ එකක ස්වභාවේ ඇැ ඇතමොකද කියලා දැන කරනු වැඩේ කියන්න මෙ අමතක වනවා ඔබතුමා කිව්වන අමතක වීමසාහ අමතක කිරීම ද කොළො සවුරුද්දක් ගත වෙලා තියෙනවා අඩුවසින් අපි උගත් පාඩවත් මතක තියෙනවාද මේක මේ විජයක් ග්‍රහණයේ දෘෂ්ටිකෝන කීපයකින් බලන්ඩ පුුව එකක් රණකාමී ආරක්ෂක දෘෂ්ටිකෝනෙන් බලන්ඩ පුලාා අනෙක දේපාල දෘෂ්ිකෝනීම් බලටපුලුවන් අන්ර්ජාතික දේශපාලන ජාතික දේශාල දෘෂ්ිෝනයම් බලන්පුල අද ොර මඩලා වෙෙන්න්නේ විද්වත් රෘෂටිකෝනිි විද්වත් ඇසින් මේ විජක්‍රහණය දකින්න කොහොමද කියලා විශේෂෙන් අපි උගත් පාඩක් ජාති යනාගතයට පවිච්චරලතිය නොද එකකොස් සවරුද්ධකට පස්ස හැල්ලා බලපුහම මොකදහිතේ මහ චර්තුම. ඕ ඉතාම සතුටයි අද සාකච්චා සහභගෙන් ලැබියම කැන පළමෙන්ම මං කැමති අර. සිින්දු දෙක්ගැනක ම ඒ සින්දු දෙක තමයි යුද්ධය දිනෝපුු සින්දු දෙක ඒ මොකද යුද්ධය දිණකොට තිවුණ පරේෂන් දෙකක් එකත් තමයි මිල්ටර් යපේ යුද්ධමය පාර්දිී අනිත්තක තමයි සයිකල් ජිගල් ෝපේෂන් ගස්වත් මහතයම කිව්වේ දේශ කරන්නම ගැක එකතක් ඒ කියන්නේ ඒ තව කණ්ඩෑමක් එකතු වෙලා අර සම්පූර්ණය යුදබිමේ ඊට පොයි ආපස්සර ඇද්දා ගොල්ලු කුලියට වැඩ කරන අය දුප්පත් කමට අනා අය කියලා එහෙම සම්පූර්ණයම ඒදවසල් ලොකු ප්‍රචාර ඇත්ව බය කරලලා සේම ඉටවස ගෙවල්ලට පැරලාව යුදහමුදා පැරලාවා පැරලැවිල්ල විසාහල හිරිියක්කා අන්න ඒවෙලා තවයි මේ අපිවේරෙන් ගැමි සින්දුව මේ සින්දුව තමයි ආපවු මේ අම්මලා ළමයි ටික යුද්ධ ඇැරී. එක හරිපු ප්‍රගල් සින්ද ම ආසමර හොඳම සින්දුව ච්චරයි හමකද ඒකත් එක් ඒක ලොකු වර්තිය අතියන. ඒැන ආපස්සරලාපු සියලම බටයෝ ආපස්සර ගිය ඔය සින්දුත් එක්ක. මේ මේ අපේ දරුවෙක් මේ අපේ එක්කෙනෙක් එක මේ තු අපිට මෙච්චර කල්ලරය අපට කිවේ ගල්ලො නිකං කුලියට වැඩකරණය පඩි වැඩ කරන්න දුපජ. එහෙම කියපු දේශන මාලාවත්තිබුණ එහම කියපු ප්‍රචාක මාලාවත්තිවු. ඒ ප්‍රචාර්ක මාලාව නිසා අරගොල්ල අන්තිකුණට ජීවගුණේ නැතිකර. මොරල් එක්කලකන් ඒ යන්ඩති ඒක ආපව් හදන්නවන්. එනඒ හදපු පලවෙනි දේතයි මනන් දකින්න ඔන්න සිදු. දේශනවලින් කතාාවලින් කරන්ට බැරි වැඩේ කරපුය ගීත දෙක. ඒ ජවය ශක්තිය දුන්නේ රන්මලක් ගීතය. ඔබතුමා කියපිය අර් මනොවිද්‍යාත්මක වැඩේ කළේ අනගිය අපති ඒ ගී කණඩ දෙක අයිත් ඇහුත් වටිනවා තතුමාකි. රන අහස පොලොවල් සිින්ඳින රටට සනහෙ පුද්න ලෙයින් මසින් සැදුුන සැබැපියකි දරු දහසකි මුොලු රටේම ලේනෑයකි අපේ එකකි සරදහසකි මේ දළුහට මවදහසකි යව්වනය මේ සගයා අපෙන් එක මෙි නිසා මේසා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුතාව අපි වෙනුවෙන් අපි දේශනවලින් කතාවලින් කරන්ට බැරි වැඩේ කරපු ගීත දෙක මහචර්තුමක්. ඕ මගහිත නරමයි ඉස්සලගේපකාරණ. ඒකයන්නේ දැම් මේ වගේ සටනක් වෙලාවෙල්දී ඒ සටන්න සඳහා යන හමුදාව තුල ජවයක් වීරත්වයක් තියෙනට. අභිමානයක් ඇතිවෙන්ටන්. මේ අිමානය ඉස්සල ඇතිකර දෙව් බමුන් පුදුමේලෝද. අප රට දෙවියන් බමුන් විසින් පූජා කරල තැනක් මේ රම්බිමක් මේක ආරක්ෂා කරගන්න ඕනගෙන ආකල්පය සිත්වලට ගේ සසිදුවත් එක්. ඊළඟට කි්වා මේ අප එකෙක් මේ අපිත් එක්ක අප අපි වේරුවෙන් සටන් කරන්න මේ අපේ දරුවක් අතකගේ දරුවට ජාතිබේදයක් කොළබේදයක් ආගම්බේ දන් නැතිවර රූපරාමුවල පෙන්නුව මෙල මෙතනය තමයි අර ළමයින්තුල ළමේ යුද්ධ ගිහිලා දිනන්න ඕට කියෙන කල්පය ගක් තිබුණේ මට තකයි දවසරම හගක් කියලලාට යනවා දේශනවලට ඇඟලුම් පෙක්ටවලටේ තඒවට ගයාම ලමයිට සදු කියන්නගෙන් ඔය සිින්දු දෙක තමයි යට තව එකක්වා සෙබල්ලන නිෙන ත සිින්දුවත්තිවු. ඔය සින්දු තුන්න ඔය හැම ළමයෙක්ම දායනකර. තො ඒ ළමයින්ගේ හදවතරත් මේ පනිිවිලිය ගිහින්ති වුණ. එකැනේ තොට ගෙදර ඉන්නම තමන්ගේ අයියා නැත්තා මල්ලි ඒගොල්ල තමයි මේ යුද්ධර ගහින්ති. එකට මේ ගොල්ලගේ හදවසය ඇතිබුණන ො මල ජාතියම අපේශෂා කර මේක ජයග්‍රහණ කරන්න ඕන ඒ සඳ එකපිටි එකකාගී වැටුනත් එකන පිට ගියත් වැටෙන් ගේල් මට මතකයි මකස්මත්තු හත් වගේ මත්ව දේශන මාලා කොටම ගිය හම මතම මේ චන්සය ඉන්න ගාලෙත් මම යාපනිගා පලාලිවල දමට අද ගීල්ලා අතා ක හටවෙනකොට එතැන්ට බෝගකර ඒ තරමට අසීරුකාලයක් මට මතක එක කරෙ ට කිව්වා එයා අ බංකරෙ ඉඳ ලනකොට වැස්සට ඇට වෙලා පෑ අටත්්ද දහටත්්ද ඉඳ ලතියනවා එනකොට බූටස් ගලවන්ඩ මේ හැමත් එක ගැලවේ ඒ කියන්නේ ඒ තරමට හමත් එක කුණවෙලා තමයි ගැල වෙන්නේ දෙහම යුද්‍යධකරවාය තමට ස්නයිප ඩික්කාරයකිවා එක එල්ලෙක් ගණ්ඩ පෑ දොලහත්ත කොහතු වැල්ලි ල්ළඟ අයිටය. තකොට යටට වැලි රත්තේ ඊලකට සමල ඇකට උඩින් කුම් ියාව දිවියෝගේ යනවා. කාණනවා ඒත් ඉන්ඩ ඕන ඉලක්්‍ය ගන්නත් ඒ ඉලක්ක අරගෙන ඉලක්ක ගත්තට පස්ස තමයි එයා ඇති කොළසන් අන ඒවගේ දැවන්ත සටනක් කරල ක ජයග්‍රහණය කර හිතිකිින්ද මේ ඉන්නට එක සරල්යි. මේකනෑ ිහිරුවට ගත්තට ඒ අත්තරම ය දුබ්බි මේක දකින්නටන් දැක්ක නන් තමයි මේක තියන අමාරුකම තේරේ මේ එක පැත්තක් ඒ කියන්නේ මේක අසීරු ජයග්‍රහණයක් අසීරු ජයග්‍රහණය ඒට අපි හැමදාම වන්දනාමාන කරන්නට එක ලේසි කර්තාවයක් නෙවෙයි ඒක නිසා අසීරුවෙන් ජයග්‍රහණය කරපු ද ඒක පුනපුුණනාා තක්්‍රරකමක් නෑ මක මෙතර තියෙන්නේ කෙනෙක් මරණ එක නෙවේ මෙතර තියෙන්නේ දැවන්ත අර්බුදයක් නව තාලනක. අර්බුදය නවතාලනකොට විධාර පසිල්පතිව. දැ මේ අබුදේ අපි දකින පැත්තයි මේකේ ඇත්ත පැත්තයි වෙනස්. මේ අපි දකින්නේ මේ ප්‍රබාකර නැතුළු කණ්ඩාෑමක් සටන් කරන විතරයි. ඇත්ත ඕක නෙවේ. ඇත්ත දැන් ඔවුන් නිිකළු ඕුනුත් ඉත්ව විතරයි. ඔවුන්ට තීරණයක් ගන්ඩ බෑ තැන් අපේ විශේද්‍යාල දමතමත ෘතිය කමිතිව ලතුන්. සමාල එනවන්නේ සාකච්චාවලට සාකච්චාල් ඇැවිල්ලා දැන්වන්න මේ ගොල්ල කැමතිබේකට. එකොල කියන අපි අහලා එන්නම් කියන්න. යට තව ක්ඩාමක්ින්න්න අහලා එඩ එකැන ඒ මේගොල්ලට තීන්දුගන්න ඕඩ එක නවත්තන්න මේ ස්ත්‍රයික්ක ඕනත් නෑ හැබයි ඒගොල්ලන්ට තීන්දුවක් ගන්න දෙන්න. උඩඉව ක්ඩාෑමක් ඒගොල්ල හන්ඩ න මේක නවත්තන්න දෙපාදි. ප්‍රභාකරන්ට ඒකතව ප්‍රාගරන ුදධාරම ැලුවත් ඒ මේ එකක සාමාන්‍යම අපිකර මයිකරලේවල් එකන තම කෙටි ඩක් මේ ප්‍රභාකරණ කරන. එයා තවත් කෙනෙකුගේ ඉත් එක් හැටියට කටයුතු කරනවා ඒ සඳ උුන් බ්‍රේන් නුෂ් කරනවා. එකන මොල සෝදනයි කරතුවන්.ඒ මොල සෝදයේද මේ ප්‍රාගරණතුර ක්ඩයිවිත රක් නෙවේ අපේ අයකත් මොල දේතුවා. අස්ල පිදන්න සහ රටවල්වල ම විශද්්‍යාල ඒ විසිද්‍යාල කියාන මොලේ සේදනවා කියන පි පවරදනන් හිටිය. ඒ ශද්ධල පජක් කරන්නා වැැක මේ අපල කතා කරන්නේ මේක යුද්ධන වත්තන්තඕන මේක සම්පූර්ණය අයින් කරල ඉවරලලා අපම ඉල්ල දයක් දීලාමක බේරගණ්ඩොනික ආකාල්පිය සමය සඳහා ඇ එක බේරකගන්ඩොනකල් ආල්පයක්ඒ ශසිද්්‍යාලින් පොල වන කල්ති. එහෙම අන්තර්ජාතිය ක්‍රියාදාමයක් මේ සිද්ධ වෙන. මේ අපි දකින්නන්නේ නත්තමේ උගක්කෑ කියන්නන්නේ මේ ප්‍රාකාරණෙක් යුද්ධරවිතර එන්නවේ. මේකට එනවා විධ රටවල්ලලින් විවිධ විදියේ පෝග්‍රයෑම් තියෙන. මේ අපේ රටවෙනුවෙන් පඩිාරගන වැඩ කරන්න කායතන ලෝකෙ තියනවා. එකගොල්ල එකම ජොබ් එක එකම රස්සාාව මේ අපේ රටගේ හිත හිත සැල්සුම් කර එක. සැල්සුම් කරලා තමන්ට ඕන විදිරරි අ නත්තන් තමන්ට ඕනිද හසුරුවගන්නක්. එක ලෝකම සිද වන මට මතක එකසැරැර ගානාවෙන් නික්කුරුම. කියපු කතාවක්. ගණයි නිකරුම කියනවා? ඉදිරි අවුරුදු පහේදී අපේ රටේ රැකයා තීරුණු කරන්නේ ම නෙවි. මම තමයි චන්දෙන් පත්ච්ච ම තමයි පාලකය හැබැයි ඉදිරිකාලිය රැකයා තීරණය කරන්නේ නිවියෝක් නගරේ කාමරයකෙන්න්න හතර පත්දන්නේ ඒගොල තමයි බෞජාතික සමාගම්වල අයිතිකාරණ. ඒගොල තමයි තීන්දු කරන්නේ ඉදිරි අවරුදු පහේද මේ පාලකයක් තියාගන්නවද ඉදිරි අවුරුදු පහදි මේ පාල කරල තමට ඕන පාලකක් ගේ නොවිකර. එතකොට ඒගොල්ල තීරණය කරවා නෑ අපි ලබනෞද්න රැකිය ක අපපාද කර. අවිර GPSපක පපට නෝගේ අපිපාදුකොන. කපාදු කරම මිනිස්සුම කරල්ලි හලා අරපාලෙකයින් කරලලා තවන් ඕන පාලෙක එපත් කරග. එතොර මේ වගේ නූල් සූත්තර හරහා මේ ලෝකෙම හසුරුවනු. මේ හසුුවන්න ක්‍රියාදාමේ හැම කෙන ආගරන්න හැම කෙනෙක්ම අධ්‍යයනය කරන්නත්. මේක උඩින් පල්ලෙන් සරල කරන්තර ඇන්න්නේේ මේේතින් අදත්තේ ක්‍රියාවලේ එහෙම සිද්ධ වෙන. ඉදිරිෙන සිද්ධ වෙන්න පුල. එකම විජ්‍යාග්‍රණයන කතාකට හැම හොතම අපි හැම දෙෙනම අවධබව ඉන්නකොන උනේ මොකක්ද වෙන්න මොකද ඉදිරිට වන්න මොක් කියෙන ඒ උන්නේ මොකක්දගෙන ගැන කල්පලා කර හොඳට අප පුදධරණ තියෙන.තමහන් අපිගේ විතාම සරලක දාාරණයක් මේ යුද්ධ රාජ වුණට පස්සේ සපුම පරාජකට පස්සේ ඇමෙරිකා වෙනම හිටපුූ සෙරෙට් උපතවාප යටතේ දම්මා මේ වාර්ථ කම කොමිටුවක් ඒ කමිටුවේ කියනවා මේක අපි ලබක් පරාජක් ඒ කමිටු වාර්තා මනක දරුත් තියනවා අපි ලබ් පරජක් ක්කනයාගේ නො හිතා ගණ්ඩ වැැරි විශ්වාස කරන්න වැරි වෙන්ඩ වැරිදියඇත්තමයි මේ යුද්ධජයග්‍රහණයකර ඒකද ඒක ඒගොල්වට හිතන්ඩ අන්තිමට ආසියාතිය කලාපේ ඒගොල්ලන් හිට ප්‍රධානයාට චෝතනාර ඔබ යුද්ධ ජය්‍රහණය කරන්න උදව කරනයගේ. අන ඒ තරමට එක ඇමරිකාවට යුද්ධය. ඒක ඒගොල ෝන් කෙරිමතද කෙ රිපට් එක තියෙනවා වු කෙරි පට් එක යෙනවා වන ැද රිපට්ක තියෙනවා ඒගේෙනවා ඉමජීන් කරන්නබෑ. ිගන්ඩවෑ විශ්වාස කරඩවැෑ මේ යුද්ධ ජයග්‍රහණක ඒක අපේ පරාජයක් අපේ විදේශ ප්‍රතිපත්තිය පරාජා. එඒ මොකද ඔවුට ඕන කරලති වුණා ඉන්තියන් සසාගරේ චීනට යනගවන් වලක් පන්න ඒගොල්ලගේ කවරඩි ල ඒ බලය තවත්ත ගන්නඩ ඒගොල්ලට කු කොටිකමයි පවිච්ච කනතන්ට. හදදු කොටිටික මුහදු කොටි පරජය වුණට පසේ ඒගොල්ලගේ පෝග්‍රම්ම කන් ගිය ත්‍රරට පේනේල්ටට ප්‍රාකරට යුද්ධනවත්තන්න ඕනකම තිබුණත්. නවත්න දෙන්න ඒකට වෙනවන්න සාමහමුදායනවා ඒකරටවල්ලින් නයෝජිතයනවා ඒගොල්ල තමයි එන්නේ ඒට න්‍යායාචාර්යු කියලා එඒ න්‍යායාචාර්ත මැවිල කියන්න යුද්ධ කරන ද මංකිව ෘතිය සමති වලට වැඩේ නවත්තනවද ැතිෙල තිීදු කන ු න්‍යයාාචාර. ඒ න්‍යාචර්යෝ ලෝක පුරාමහිටියි අදත්තින්න. ඇති එක විත උපාය මාර්ගතීයන්. එක උපය මාර්ගයක්ත් තමයි ඒගොල්ල යම්යම් පුංචුව දේස ප්‍රජාතන්ත්‍රවාජය ආරක්ෂා කරන්ඩ මානෝ නිහස ආරක්ෂා කරන්න මූලිකජ ආරස්කන්ඩ කතනය නිදහ ආරක්ෂා කරන්න්න කාන්තාවන්ගේ අපේ අවිිමානේ රැකින්නට ලමයින්ගේ මූලික රකිින්ට ඔය විධ නම්දාගන්න විධ විතියේ රාජ්‍ය නොවල් සංවිධන බිකරන. බිහි කරල්ලා මේ පද්ධති අවුල් කර ම අපේ රටේ යමු කිසිම ජාලයක්තින. ේසාවි ාසේලා පදනම් කරගත්තු අපේ ගම්බලතිවුණ ගම්්‍රදාානින් පදනම් කරගත්තු. පාලල ජාලයක් ලංකා වෙතිය. ඒ පාලන ජාලය යම් කිසි විදිහකට කැඩුවේ නැත්තං ඒගොල්ලට ඇතුලෙන්ට විදිහක්නෑ.ඒ ඇතුළෙන්න්න ඒ ගොල්ල කොටස් කොටස් කරලා සාකච්ඡායි නිවත්තිය. මේක අද විතරක් නෙවේ මේක ඉස්සර ලංකාවිටෝ බ්‍රරිතානය ආණඩුකාරු කියතිය. හ සිර පරවාගත් කඩක් න්න ගොත්තික වැඩේ කරන්න බෑ ගොල්ල තින අයිර ක්‍රමයක් ොයාගන්න පුලුවන්ද තො මයි අපට පාලනය කරන්න පුළු. යි ෝල් කෝල්බරු කැර වාර්තාවාාව තේකට. කෝල් බරු ැවිල්ල කරේමකදද පන්සලේති බිච්ච ඉගැන්වීම ක්‍රමශිල්පය පන්සලේ මාරු කර පිල්වරේ මාරු කර පාසැල්ට. එතරෙක්වා යිස්කෝලිගන ගඩුවවඩ මෙෙතර කරෙන හදියන්නේන සාහතිකයක් දුන්නත් රැකයාවම්බේවා ඒඉන්ද සේරම අර අධ්‍යාපනය මාරුරේ කල් බරු. කැමරෙන් කරේමකක්ද උසාවිකරය පිහිරුවවා. ක එතක එ එකක උසසා නඩුඇේ හාමුදුරු ගමිනිසු නඩුවක්කාම ගිහිල්ලර දැන්තියන සාම මණ්ඩලවාගේ හෞදුරන්ටිකල හාහදර බේර ලර නවක උසාවි නෑ. එතකොට ඒක්වා ඒක පිළිගණඩ බෑ එක පිි උසාවිදාන්නේ කැමරන් තමයි ලංකායිස්සල උසයි පටන්ගත්. උසයි පටන්ගෙක බල අර නඩුවත්තේරමනන් ගහිල්ල උසාාවෙන් හගන්ඩ උසාාවවෙ තීන්තුවත් දුන්නොත් එතරින් තමයි පන්සලයි ගමයි හාෞන්දුරුවයි ගිහියොයි හැඩුවයි. ඒ කල්බරු කමර නවාර්තාාව ඒකට. එතනින් පටන්ගොත්තු මේ දෙකට බෙදීම අරමිකසාත්තු මහතය පැහැදිලි කරාගේ විධ විදිහයට දෙකඩ කරන්න දෙකට කර උත්සාහ කර. එතවන ඒක විදිහට සමහර ලාට ආගම් ජාති බේද අදදාාවට. සහන්ලාට ආගමක් බේද අදදාාව. මෙ මොුණහරි කරල්ලා බේද කරනමකද බෙදාාලනය කිෙර වචනය කවුරුදන්න අපි පාලනික. මෙම මේ විදදිිය පසුදාලය යටත තමයි මේ ජයක්්‍රානය අපි තීන්දු කරන්න. ස්ර හටිතා කරනවා නම් මෙ මෙතර ඉලර තමයි කතා කරන්න ෝ දැම්මකක් දැි කරන්න ඕන කියලා කාටවත් කරන්නට බැහැයි කියලා කියපු වැඩක් කොරපු හාම බෑබෑ කියපු කට්ටියට හරි අමාරුයි හිතට අමාරු එක ස්වභාවයෙන ඕක කරන්න බෑකක ඉන්නට කලාට පස්සේ හිතට අමාරුයි ඒක ස්වභාවය. අපි නිකමට හිතමු ඔය කියාපු සටන අදවෙන තුරුත් තියනවා කොහොමද කොරෝනත් ඇවිල්ලා අද වෙනකං තිබුණ නං ඕක. එදා ඕක හමාර කළේ නැත්තං. තාම ඇදි ඇදිීතන ජීවිත කීයක්ද. ජාති ආගම් බේදයක් නැතුව. කී දෙනෙක් ගොදුරු බවට පත් වෙලා තියනවා දේශපාල පක්ස බේදෙකුත් නෑ ඕකට ගොදුරුවෙච්ච යකයන්ගේ ඉතිහාසේ ගත්ත හම්. දේශාල බේදකින් බලට පුළුව එකක්නම අපේඒට දේශපාලන කන්න ඩිදාගෙන බැලුවට බොහෝ දෙනෙක් ජීවිත නැති වුණ. පක්ෂ බේදයක් නෑ. එවගේ රණවිරු. සාමාන්‍ය ජනතාව සිංහල ජනතාව මුස්ලිම් ජනතාව දෙමළ ජනතාව කී දෙනෙක් ගොදුරු බවට පත් වනාත්. මේ කොරෝණාවලින් ලොකුගානක් නිය ගේ නෑ අපේ රටේ කොච්චරක් නැති වඋුණත්. අද වෙනකං තිබ්බනත්. මේ බිජයක් ග්‍රහණය පසු අදනේ වටිනාකම හොන්දටම දැනන්නේ හිතල බැලූුත් අද වෙනක් තිබ්බද කියලා සමහරුන්ට මතකත්නෑ එහම දම් මතකත්නේ කරෝණ ටික දසකින් මතක එහම වෙන්න අයි කියලත් අප කතා කරමු. ට අසරදන පලකමදටයන්න පඩ විජය ග්‍රහණයට පසුවදනත් එක තමයි දුරුමටලාවේ මමාතෘකාවපේ ගෞරණිය ස්මන් වහන්සේ අපි ඉතාමත්ම හොඳින් මේ සාකච්ඡාව කෙරමින් තියෙන වෙලාවේ අපේ මහාචාරයතුමා හරිම ලස්සනට විග්‍රහ කලාම මෙහෙම තත්ත්වයක් රටක ඇති වෙන්න ඇති කරන්නේ කොහොමද කියලා අප කතා කරමින් හිටපු මේ අපේ හමුදා ශ්‍රේ නාංක මින්දාවට අපහාශයට ලක් කලේ ජාතිවාදී කියලා. ඉට පස්ෙත් හසන්ත මහත්මය ඇත්තතම යම්මම් සිදුවීමම් සිද්ධ වුණා. දර්ගානගරේ සිද්ධයක් වුණා. කවුද ගොඩනැගුයි. හ පාස්කු ප්‍රහාරයක් සිද්ධ වුණා කවද ගොඩනෙක්්වෙ. හමු. ඒ සැල්ල ආරක්ෂා කරන්නේ අදත් කවුද. හමුදාව අපිට මතකයි කිසියම් ආපදාවක්කාව ජලගැල් මක්කාව ඒ වෙලා වෙදී විග්නේශ්වරන් මහත්මයා කිය කියා හිටියා උත්තුරෙන් හමුදාව අයින් කරන්න කියලා ඒ වෙලාේ ජලගැල්මආ වෙලාවේ හමුදාව ගිහිල්ලායි ජනතාව බේරගත්තා අන්ති වෙන මොකද ජනතාව කිවේ අපිට හමුදාව ගෙනත් දෙන්න කියලාට හමුදාව ඕනි කියලා අමතරවන දැම් කොරෝණ වෛරසය කොරෝණ වෛරසය එනකොට හමුදහිටිය නම් හමුදාව නොවේ නම් කොහොමද මේ සෞඛකක් ක්ෂේෂත්‍රයේ බලධාරීන් එක්ක මේ අටයුත්ත කර. ඒහින්ද අපේ හමුදාවල් හැසිරෙන්නේ ශ්‍රී ලංකා රජයේ හමුදාව හැටියටත් මේ බිමි හමුදාව හැටියට. මිනිසක් වර්ග කහමුදාවක් හැටිටත් නෙවේ ජනවර්ගේ කහමුදාව හැටියට නෙවේ ඔබතුමා කිව්වා වගේ නිවැරදිව කිව්වා වගේ සෑම ජනවර්ගයකට මය නිලධාරීන් හිටිය මේ යුද්ධෙත් මේකත් අමතක නොකළ යුතුයි. අපේ මහාචාර්යතුමා සඳහන් කරපු කාරණාව තවචූති ටීකාවක් ඒකට එක් කහොකරොත් හොඳයි කියලා හිතෙනවා මොකක්ද අපේ රටේ පසුබිමක් තිබුණා, යුද්ධයක් ඇති කරන් පුළහං වෙන විදිහේ වාස්තවික තත්ත්වයක් තිබුණා ඒ වාස්තවික තත්ත්වය තමයි ජාතිකත්වයන් විසිරී පැතිරී තියෙනවා ජාතිකත්වයේ තීරු තියෙනවා එක උඩ සිට පහළට තීරු ගණනාවක් වමේෂිට දකුණට තීරු ගණනාවක් ඊසානදිත් අනිත් දෙසට ත තීරු ගණනාවක් වශයෙන් තීරු වශයෙන් බෙදීන්න ජනතාවක් ඉන්නවා. විරසකයක් නැෑ වශයෙන් බෙදී ජාතිකත්ව වශයෙන් තීරුතියෙනවා ආගමිකත්ව වශයෙන් තිරස් තීරුතියනවා. එහෙම ගත්තාහම සිංහල දෙමල මුස්ලිම් බර්ගව වශයෙන් තීරුතියන හැබැ සිංහලයා මේ පත්තර තවත් තීරු වශයෙන් බෙදවා සිංහල කිත්වුණු සිංහල බෞද්ධ ආධි වශශයෙන්. තවතීරු තියන කුලක වශයෙන් බෙදෙන ඒගවිට බ්‍රතිීන් වශයෙන් බෙදෙන ලංගිකත්ව වශයෙන් බෙදෙන මේ විරති යම් කිසි කෙනෙකුට ගිනි අවුලුවන්ඩ පුළහන්න්නම් ඕන නම් ගිනිතියන්ඩ පුළහන් ගිනි පෙට්ටියක් සහ පුළුන් ගඩක් එතන තියෙන. ගිනිතියන් නැතුව තියෙන නම් පුළන් ගොඩ උඩ ගිනි පෙට්ටිය තියන්න්න පුුවන්කමත් තියෙන. පුළයට ගි පෙට්ටියහංගල තියන්න පුුවන්කමකුත් තියෙන. ඕනෙ නම් අවුලුවන්ඩ පුළුවන්කමකුත් තිය. ඒක නිසා මරාගන්නා අරගලයක් මරාගන්නා. කලබගෑනක් මරාගන්නා සටනක් ඇති කරන්ඩ පුළුහන් වෙන විදිහේ විෂයමූල මනෝමූල තත්ත්වය. හඳුනාගන්නවා ආක්‍රමණික කරූර උපක්‍රම සිලීම්. අපේ මහාචර්තමාන් නිවැරදිවකිව්වා වගේ ඒ සඳහා වැටුප් ලබන ආයතන වැටුප් ගෙවන ආයතන වැටුප් ලබන පුද්ගලයෙන් ඉන්න. එක. අරුම පුදුම විදිහට යුද්ධයා පිජයයක් ග්‍රහණය කරනකට යුරෝපීය රටක වාර්තාවක කියන එක ඔවුන්ගේ පරාජයක් කියලා. තරා මං මුලින්ම කිව්ව වගේ. පළාත් සබා දීල සෑහීමකට පත් නොවී. කලාප සභා යෝජනාවට සෑහීමකට පත් නොවී. තමන්ගේම කොටසක් පලාාත් සභාවක් පිහිටවල ඉවරවෙලා මාහමතය ඇටියට වර්ධරාජාපෙරුමාල් දවුරුන්දීල තියෙන තත්ත්වයක් තුළ දීත්. ඒ ජෝජනාවත් පිළි නොගෙන යුද්ධ කරන්නේ. ප්‍රභාගකරන් ඇතුළු LTE සංවිධානයට යුද්ධය නවත්තන්ට නියෝගයක් ආ වෙන. ඒක නිසා. එතකොට මේ විෂයමූල මනෝමූල තත්ත්වයන් පාවිච්චි කරමින් නෙමෙයි ද අදටත් ඔය කියාපු විදිහේ ආර්බුද්ධ ආරවුල් ව්‍යවස්ථා අර්බුද මේ වෙනකොට කතා කරමින් ඉන්නේ. අදටත් එදා තිවිිච්ච ජයග ග්‍රහණය අවතක් සේරු කරන්නේ එදා ස්වාමීන් වහන්සේලාට මැකෝලි සාමිලා ඒ ඇතුළකුට ඇති සාමිවරු ස්මින් වහන්සේලාට පන්සලට ගර්හා කරපු විදිහට මාදටත් අපහාස කරන්නේ ඒ අරකයාාපු අවතැන්වෙච්ච පරම්පරාවේ නෂ්ටාව ශිෂ්ටයන්. ඒක හින්දා මේ විශයමූල මනෝමූල තත්ත්වයන් අර්බුදයක් හැටියට ඇතිර අර්බුදයක් ඇති කරල ජාතීන් අතර විරසකයක් ඇති කරඩ පුළුහන් පසුතලය බෞමික වශයෙන් පිහිටල තිබුණ යපනි උතුර. ඒ වගේම අර්බු දෙයක් ඇතිකරනව නම් පහසුවෙන් අර්බු දෙයක් ඇති කරන්නඩ පුළුවන් තත්ත්වය තිබුණේ දෙමල සහ සිංහල ජනවර්ග අතර. ඒක හින්දා මේ රටක් ඇතුළෙ ගින්නක් අවුලුවන්ඩ පුළුවන් හොඳම තැන උතුරය ගින්න අවුලුවනවා නම් අවුලුවන්ඩ පුළුවන් තැන් දෙක සිංහල සහ දෙමලය, ඒ සඳහා ගිනි පුපුර පැතිරවිය යුත්තේ ජන වර්ගාතර වර්ගාන්තර ගැටුමක් නිර්මාණය කිරීමෙන්ිය කියන එක අධ්‍යායනය කරලා සුක්ෂ්මවධ්‍යයනය කරලා, ඉතාම නිසි කල් යල් බලල තමයි මෙදැන්ට දාන්නේ. එහෙම වෙන්නේෙ කොහොමද. සපුමල් කුමාරයාගේ කාලෙ ඉඳලා හා. ට පෙර ඉඳල චෝඩ ගංගදේව රජුරුවෝ චෝඩ ගංග දේව ල කීප දෙනක් ඉදිරතියෙනවා ඒ අය ආපු කාලෙ ඉඳලා උතුර භෞමික වශයෙන් ඉන්දියාවට සමීපස්ථයි. එදර කේරල පාණ්ඩව පල්ලව ආදී සියලු ඉන්දයානු දකුණු ඉන්දියානු සමීපස්තභාවේ ඔවන් තුළ තියෙනවා. ඒත් එක්කම ඔවුන් අදටත් දෙමල පිච්චර් බලන්නේ ඉන්දියාවේ ඒවා. ඔවුන් දෙමළ භාෂාව කතා කරද්දි ඉන්දියේ මේ ප්‍රදේශයට ආසන්න තමිල් නාඩුවක්ත් දෙමළ භාෂාව කතා කරන්නේ. ඔවන් නිතර ගණදනු කරන්නේ ඥාති සම්බන්ධතා තියෙන්නේවිවාහ ආවාහ කරගන්නේ ඔවුන් එක්ක. එතකොට ඔවන්ට දැනෙනවා අපිට ඔවුන්ගේ ආරක්ෂාව ලැබෙයි කියලා. ඒත් එක්කම ඔවුන්ගේ මනසැඇතුළට යොදනවා මන සැඇතුළට කවනව හිට්ලර් කරා වගේම මේ මහජාතියක් තියෙනවා සිංහලය කියලා ඔවුන් විසින් අපව, නින්දාවට අපහාසේටලක් කරනවා ඔවුන් ගිනි තියන ඔවුන් අපේ පුස්තකාලටත් ගිනි තිබ ඔුන් අපි උපාගෙනීන්නේ ඒගනි ඔුන්ට එරෙව සටන් කරන්න ඕන කියලා අරකයාපු වර්ගවාදය ඇති කරනවා. දැන් හසන්ත මහත්තයා මේ රටේ අපේ අය කතා කරනකොට ජාතිවාදීන් වර්ගවාදීන් කියලා කියනකොට ඒ අය වරහන් ඇතුළි දාළ කතා කරන්නේ. ජාතිවාදය නම් අසිංහලයාට එරෙහි සිංහලයාය. කියන එක වරහන් තුළ තියාගෙන තමයි ජතිවාදය වර්ගවාදය ගැන කතා කරන්න. ඒ වනාට ජාතිවාදය වර්ගවාදය ඇති කරවන්නේ වෙන කණ්ඩායමක් ඇතුරු ම කියන්ඩ එන්නේ අපි මේ පසු වදනක්න කතා කරන්න. මේ පසු වදන තවත් අවුරුදු කීපයක එන්න යුද්ධයකට පෙරවදනක් වඩත් එබේ. ඒක හින්දා ගින්නක් ඇතිකරවනව නම් ගිනි අවුලුවන්ඩ පුළහන් තවත් ලුම් සහ ගිනිිපෙට්ටි තියන තැන් ඔය කියාපු අඇය දන්න ඒහින්දයි යාපනය නැත්තං උතුර බිමක් කරගන සිංහල සහ දෙමල කණ්ඩායම් දෙකාතර විරසකභාවයක් ඇතිකොට සදාකාලික මරාගන්නා යුද්ධයක් ඇතිකොට රට දෙකඩ කිරීම කියල කියන උපක්‍රමය කරගන මේ රට විනාශ කිරීම කරන්න බැරි වුණා නම් ඔවුන් අත පිහදාගෙන ඉන්නේ ඒගාවට වෙන තැනක් බලනම් ඇති කළ හැකින් ඊළඟ අර්බුදය ඇති කළ ඇක්කේ කවර ජනකණ්ඩායම් දෙගක් අතරද කවර ජනවර්ග දෙකක් අතරද කවර ආගම් වර්ග දෙකක් අතරද කවර පොද් දෙගක් අතරද කවර ඇඳුම් දෙගක් අතරද කවරනම් කවරනම් ප්‍රදේශයක් අතරද කවරනම් භාෂාවක්ෂ කවරනම් භාෂාවක් අතර දෙ කියෙ ඔු හදාර හදාරල ඔවුන් ඊගාව යුද්ධය පටන්ගන්න. මං කියන්නේ මේක පසුබිම් කතාවක් නම් අවුරුදු එකොළහක් ගිහිල්ල අපි මේ කරන්නේ පසු වදන හැබැයි ඒක වෙන අර්බුදයක පෙරවදනක් හැටියටත් අපි හද කතා කරලා තියන් ඩෝන එකළ සෞුරුද්ධකටත් කලින් දොර මඩලාව කතා කරපු කරුණු අදත් අපිට කතා කරන්න සිද් වෙලා අලුත් විදිහයට ඒක නිසා ත්‍රස්ථවාදය නිර්මාණයක් ත්‍රස්තවාදය නිෂ්පාදනයක් ප්‍රබා කරන්න තුර LTE සංවිධානයකයන්නේ කුලිකාර හමුදාව ඒ කුලිකාර හමුදාව ඉෂ්ඨ කළේ වෙන කොන්තරත් එක ඒ කොන්තරාත්්‍යකට කොන්තරාත් දුන්නවුන් තාම ඉන්නව කොන්ත්‍රාත් ගත්තවුන් ඉවර වුනත් ඔවුන් අලුත් කොන්ත්‍රාත්කාරයක් හොයනෝ ඒ අලුත් කොන්ත්‍රාත්කාරයයක් සොයමින් ඉන්න කාල වකවානෝකක් මේ කතා කරන්න ඒ කොන්ත්‍රාත්කාරයක් සොයමින් ස ඔවුන්ව පරීක්ෂා කරමින් ඉන්න බව අපිට ඉඳයිට ඇහේන තේරෙන පේනඒට උඩගෙඩි දෙන දේශපාලන රැකවරණ දෙනාය ඕන තරම් බිමේ ඉන්න ඒක නිසා ඒ කොන්තරාත් දෙෙන මිනිස්සෝන්ගේ කොන්තරත්තුව නවත් තන්නේෙ නෑ. අලුත් කොන්ත්‍රාත්කාරයෙක් මේ බිවින් හවාගන්න තාම හැකියාවක් නැතිවෙලා පමා වනා නම් මිසක්. ඒ හින්දා. පසු වදන පෙරව වදනක්සේ සැලකල කටයුතු කරන්න ඕන බිය කරන්ඩ හදනව නෙමෙයි ඒත් අනාගත වක්තුරුවරේ හැටියටත් නෙමේ ඒ පෙර මග දක්නා කෙනෙකුට මේ පිල්බඳ අනුමානින් හිතන්න පුළුව නොහිතනවාට වඩාවාසනි ඒක හින්දා ඇයිමං මෙහෙම කියන්නේ මෙහෙම කියන්නේ ලෝකයේ සල්ලිකාර රටවල් මං ඒකට දනවත් රටවල් කියලා නොකි අයින්ඩ පරිස්සං වෙනවා දියුණු රටවල් කියන වචනෙත් නොකි අයින්ඩ පරිසං වෙනවා සල්ලිකාර රටවල් අරසර් කිව්ව වගේ මහචර්තමා කිව්වා වගේ චීනයයක්ත් එක්ක හා චීනයත් එක් ගණු දෙනු කරම ආසියාව බලවත් වෙනවා දකිඩ අකමැතිවන නැගෙනහිර ලෝකය නැගිට්ටිනවා දකි අකමැතිවන බටහිර ලෝකයක් පිළිබඳ ඉංගී අපිට තේරෙනවයි ලක්ෂගන මැරෙනකොට චීනයටර හිව යුද්ධේ ප්‍රකාශ කරන්න යුද්ධයක්ට කැඳවන්න චීනය යුද්දේකට කැඳවන්න ඇමරිකාන ජනාධීපති ට හැකිවර රටවල් දෙකීම මැරෙනකොට එහම වෙන්නේ ඇයි නැගින්හිර ලෝකයේ නැගිටිනවට බටහිර ලෝකය කැමතින චර්තුමත් අප මේ ගසත්ත මැතිතුමත් නිවැරදිව සටහන් කලා වගේ අපේ රටේ එයා පෝට්ට එක දුන්නේ නවසේ හැත්ත දෙකේ වරාය දුන්නේ නමසේ හැත්ත දෙකේ ඒ විදිහට මේ යටත් විජිතය අපිට ටික ටික ටිකතික දුන්නත් ආචරය හසන් හිට රච මැතුවන හතරක් දීලනෑ තම හරීට එක භාෂාව අපට අපට ඔඕ ැට පවිච කර ඉඩදීලන ීති අපි ඔ හැට පවිච්චිරන ඉඩදී ලනෑ අවශෂ්‍යදාිටො හැට පච්ච කර ඉඩදීලන අධ්‍ය අපනේ අපි ටො හට පවිච්ච කර ඉඩිද ලන කෘෂි කරම ඇත මයි ඒ අප හාර ගොඩට දාළගත ඒ හින්දා මේ සියල්ලක්ම අර යටත් විජිතයන්ගේ නවයට නව යටත් විජිත්ත ශේෂයන් හැටියට තමයි අපට තින් එ ඔවුන් තාමත් ඔවුගේ පාලනය තමයි මේ රටේඉතින් ත් පාලමේන්තවටන සම්මත කරන්ඩ එන සමහර මනත් එන්නේ සිංහලෙන් ලියල ඉංග්‍රීසිට පරිවර්තනය කරපු නිීමේ ඉංග්‍රීසියන් ලියල සිංහලට පරිවර්තනය කරපුවා පන්නත යටින්දානවා බලාත්මක වන්නේ සිංහල ප්‍රකාශය කෙල හැබැ ඒ ඉංග්‍රීසියන් ලියල සිංහල පරිවර්තනය කරන සමහරණ පනත්වල ඉංග්‍රීසිය තිය කනේ සිංහලය තියෙන් අදටත් සියක් ගත්තොත් අසුවක් ඉංග්‍රීසියෙන් අත්සං කරන්න අදටත් නීතිය පිළිබඳ අපී වෙනති දිගට කතා කරන්න හොඳනෑ හැබැයි අදටත් නීතිය ලංකාවතිෙන නීතිය රෝම් ලන්දේ නීතිය නැත්තන් එංගලන්ද ්‍රරිතාාන නීතිය අධ්‍යාපනය ගත්තත් අධ්‍යාපනය අපේ නෙවෙයි පිරිවෙන් වොලති විච්ච අධ්‍යාපනය නෙමයි සමූල ඝාතනය කරුණු ලැබූ පිරිවෙන් වල අධ්‍යාපනය පාසැල් වලට පවරලා අද පිරිවෙෙන් වලට පාසල් අධ්‍යාපනයේ දීලා එදා පිරිවෙෙන් අධ්‍යාපනය කළට අද තියෙන්නේ හැන්දෑවෙ දරුවරුට උගන්නන පාසල් අදධපනය විෂේබද්ධ කාරණයගැනීම.මන් කියන්නේ මේකයාපු අධිරාජ්‍යවාදීන්ගේ ආයුධය බිමදාණ්ඩ අපිට පුළුවන්ගුණා ඒත් අධිරාජ්‍යවාදීන්ගේ ුවන් අතේ තියන පොත බිමදාණ්ඩතාම් පුළඟුන්නේ අධිරාජවාදීන්ගේ දකුණු අතේ තිබිච්ච ආයුධය බිමදාණන්්ඩ පුළුවන්ගුුණා නෙමේ එක ආයුද්ධයක් බිමදාාන්නඩ පුලුවන් වුණා. හැබයි වං අතේ තියන පොත්තා විිමධාණට තාම් පුළුවන් වුණේ නෑ සමහර විට ඒ අධිරාජ්‍යවාදයාගේ නව අධිරාජ්‍යවාදී උපක්‍රමය හැටියට තව කුඩා ආයුද දකුණු අතේ ගාව තියන සාක්වි තියෙන්ට පුළුවන්. ඒවා පාවිච්චවෙන්ඩ ඉඩ නැත්තේම නෑ. ඒහැ හාමුදුරුවනේ. තිස්සවුරුද්දක් පුරා ඇදුණු මේ සටනට ලොකු මිලක්ගවන්ට සිින්ත වුණ. අපට බර පතල ර්ථක ප ්‍රහාරයක් එල්ල වුුණා ආර්ථික වශයෙන් සිද්ධවෙච්ච බලපෑම සහරුන්ට මත ගනෑ ඔබ දන්නවා ජාතික ආර්ථිකයට මොකද වුණේ කියලා වෙළදාමක් කරන්නට බෑ අපනයන දුර්වල වුණ නොෙක් ආකාරෙන් ජාතික ආර්ථිකය දුර්වල වුණ කොමරි ටික ටික ඔලසන්ට පටන් ගත්තා යම්ම් දේවල් සිද්ධ වුණා එක අපි පසකතියමු ඊට පස්සේ ළඟදිී ඊ පෙරේ ද තවත් ප්‍රස්තවාදී අපට පහර දුන්න එතමක් කොරෝුණ හැට පේෙන් නැති ්‍රස්තවාද පහරදුන ආයත්ර්ථිකය කඩා වැටුණා ආර්ථක කඩාවරල ද රටක් හැටියට නැවත්ත නැගී හිටින්ටෝනෑයක අධිෂ්ටානය ඇතුව හිතන වෙලාවක් මේක දෙති මේ භූමිය එප දෙච්චා අපි හැම දෙනම ඉන්ටෝනෑ මේ ආරක්ෂ කරන්නන මේ රට ආඩු ක්‍රමීවස්ථාවනේ ඇතු වෙනරටොල ලාන්ුකර වස්ථාව ආරක්ා කරන්න මේ මේ ලංකායිපදිච්චයින ජාතියාගම් බේදකින් තොරව අපි හැම දෙනාම මල්වට්ටියට අත ගහල එක පින්කමකට දායක වෙලා එක ගමනක් යමුයි කියලා හිතන්ට දැනු ප්‍රමාදනෑ මේග සතුමාත් අපේ ගෞුණය සොහම් ඉන්දරෙන් වහන්සේ මහාචාරයතුමත් තාම පැහැත්දිලිව ප්‍රකාශ කරා මොකදද මේ අපල තියෙන බලවේග අප අපේ රට දුරුවල කිරීමට උන්වහන්තර නති ඉතාම පැහැදිලි කරා දැ එක ඒ සේස්ත්‍රවල මාfia්‍යියවල්තීරු කෘෂිකරමයෙහිම පිටිම බීජ මාපියාව වෙනම තියනම්. අ කෘෂි රසායන දවේ වාfiaියාව තාව පැත්තක්. ඒවාගේ මේක උඩට එන්න දෙන්න නැති වාපියවල්ති නවා ඒනම් අවුරුදු අපි යුද්ධ දිනලා වුරුදු කොළ හැම පස්සේ අපි පසුව කරන විපුරමේ දී අපි මොනවද මේ වාිියකෙල දැහවන්න සිද්ද වෙනවා. වෙනම බුද්ධියන්ස අපට ඇති කරගන්න වෙනවා මේ හැම ේත්‍රයක එහිතරක්නවෙේ අප ස්වාමීන්දන් වහන්සේ පැදිලමඟ අපේ අධ්‍යාපනයක් ඇත්තවසේම දුරුව විසිෙක් ප සතවර්ශයට උචිත එංගලන්තෙන් ාපුර මෙන්ජිමින් බ්ලුම් ක් සමතිය පනස්සහයේදී පැහැදිල්ලිව එක කොගනීෂන් ඩොමෙන්න් කලකන් එ බුද්ධිය සමත් එක ඒ අපේ මහචර්තමයි තහොඳින් දන්නවා. ඒක්‍රමම තාම ඉන්නවා. රටක් ගුුණගන්න බෑයිකින්. ඒක ඒක හිව වෙලාප එකද වෙනස් කරන්න ඕන. නිවාර් ිලස් කරන්න ඕන ළමේ විශේෂයෙන් දරුවක් අපි අනිවාරය රැකයා වට යායතුයි. එම්ලෝබ ස්කල්ස් කියල අපි කියන්න පුළන් ඒකට. ඒකදී ගුඩත්දවදනවා ඒඒ කළමනා කරන දැනුම ආර්ථික දැනුව හයෝඩ තිංකින් ඒ අපි හිතන විදිිය ඉතා හලමට මෙ හිතන්න පුළුවන් න්නන මිනිසුන් සමඟ සම්බන්ධතා තිකගන්නන්නේ කොමද කියලා බල න අනුන්ට උදෝ කරන ඒවගේ කුසලතා රාශ්යක්. මජී කුසලතා intelligence social intelligence කළ ්ද එකක්තියෙනවා. මේ මීවාපී අලුතෙන් ඇතුළ කරන්න ඕන දරුවන්ගේ. ඒකන්නේ එතකොට එහෙමන සමහර මාfiaිය මේවට ඉඩ දෙන්න. අපි හොුවන් වෙන කවද් මේ මාපියාව කියලා. ඒ හො නැතුව අප ඉදිරිට යඩ බෑ. ඒකට තම යර කුලි හේවා යි විදේශ බලවල්. විදේශර රාජ්‍යයන් මේවට ඉතා සුම් ලෙස කොයි මොහොතේ අපේ ස්වමෙන්වාස පැහැදිි කර පුළන්ටිකයි ගිනිි පෙටියයි. ඇත්ත කොයි මොහොතේ පත්තු කරන්න පුුව. නොයෙකුත් විදහම පත්තු කරන්න පුළා දැන් මේ කොරෝණ එක දෙදස් හතේ මාර්තු අප්‍රියල් මාසය මැගසින් එක අත්තින එක නම්ම ෆොරිින් යාස් මැගසින් එක මයිලක දවා මේක හසරි සත්නි පිටුවේදල පටන් ගල පිටු පහලෝක පිටු දොහත පහලෝක මයිකල් ස්්‍රුබාන් ශ්ලෝහාන්දර ඒවගේ නමක් ඒ කවුද පුද්ගලයා මහාචාර්වරයි ඇමෙරිකාවේ ඔන්න ඔය මේ වයිරස් පිළිබඳව ඉන්නේ සෙන්ට්‍ර එකේ අධ්‍යක්ෂක කරයා ඒ කාලෙ තමත්තින්න මන් මේ දව සතට ුතින් දැක්කයා සෙන්ෙන් ප්‍රෘ්ති නාලිකාවේ හැරි මෙයා ඒ පොතේ ලිය ලති න පැහැදිලි මාර්ටිකල් එක ඒක ගැන ඇ ඇවින්සා ඇවිඇවෙන් ෆලුව න්ලසා කියලා වෛරස යත්තියනවා ය කියනවා දැ මේ ශස්සාවා වෙනවෙනවා H5ව ආවා නමුත් ඉදිරියේ දෙනවා එකක් ඒ කියලාඒ නමත් පැහැදිලි කරලා ඒ අවුත් ඒකන්නේ මිනිසාග මිනිසාට එන්නේ ඒක අවුත් විනාස වෙනවා කියලා එයා මේ දෙදස් අත ේදදි කිව්වා මලකක තිීන මැති එක මේ අමරිකාවේ එක හොන්දරම දන්නවා හොඳදරම දන්නවා මෙම එකක් වෙනවා කියලා මෙන්න මේ වෙලාවේදී ඇමෙරිකාවේ ඩොලටම් ඇැතිතුමා චීනයට චෝදනා කර මේ චීනය වූහන් නොින්තව මේ කාව කියලා චීන බෝති ගැන ීන කලා නෑ මේ ඇමරිිකාව කාවේ කියලා එහෙමගේ යද්දී ඉස්සල්ලම් මතු වෙලදින ප්‍රන්සේ මේ මඇතික දෙෙැම්බර් මාසිතසලම රෝගය අවාරන ප්‍රන්සේ කියලා ප්‍රෘ්තියක් ැන ත මේක මා මේක තකොද මාන් මේ මේ වෙලාවේ විශේෂෙන්ය බලවත් පටය රටවල් රෝනෑ ඇමරිකාේ චීනය දුරුවල කර. ජීන ආර්ථික ලෝකයේ බල දෙවෙනි තතරට ඇවිල තියන්නේ. පළමිට ඇමරිකාක් සජල පදයන මේකත් අිබෝහර යන තත්ත්වකට චීනයනයක වලක්වන්න මෝනවන්ට දැවන්ත සටනක් ආර්ථික සටනක් ගැනී නොමේලාේ. ඒ ආර්ථික සටන ජයකන්ඩනම් අරවගේ කොරෝණයකහර මොක් කරි දාල මේක නැතර මනැතිකරන්න අපි දර්ුවනි කොරුඩා අපපු ගමන් මුලු ආර්ථිකයව ජන ජීවිතයේද සියල්ල කඩා හැර කඩා හැරුණ. අයක නැගට බෑ හැබයි ඒ වූහන් වලදේ ඒ උනාම වූහන් චීනය පම තාම සඳබල නීති ගෙනල්ලා ොමරික වලක්ක ගත්තා. අන්තිවෙන් මොකද උන්නේේ ලක්ෂකට ගිට්වෙන්ට දැ මැෙනවා ඇමරිකා එක්සක් ජනපාදය. තිස්දා හ පවු කරා බ මහපතහන්ගේ. ප්‍රන්සේ ජෝර්මනියය ඉතාලිය ඔක් කොමටික විනාසයි. හැබැයි අපේ නම දෙනයි මැරලා ඉන්නේ. නහරිපුද වැරන්නේ පුංචි රතේ අපිට වල ජනගහනය අඩු නිවිසීලන්තය මිලියන හතරයිදහම පහයි ජනතාවන්න නිවසි ලන්තේ අපටවන වැඩි මැල හරි දියුණ කිය රට සිංගපපුරත පට වැඩ සිංගපපුර ජන ගන්න මිියන පරිදන් පයි අපි මිලියන විසි ගරන්න නමුත් අපි නදෙන මැරුුණේ මේකල පොඩ්ඩක් බලන්න මේක හැබෝම මකතියාගන්න මට මේක යා කරන්න මීට අවුදු දෙ කොළහ නිස යදධෙටත්. මීට අවුදු දෙය කොළහ නිස්සරේ ජවන්ත යුද්ධය මහජ ර්මාමක වර අපි වෙනුවෙන් අපි ගීත ඇරගෙනකර. ඇත් ඒ මොකක් දෙවුණේ. එතන ඇත්වාස මුලු ජනතාවම පෙළගැස්වා. සයෝපක කර ඇත්වසම පෙළගැස්වා. කෞද මේක කරේ. දැන් අමතක කනා. දැන් අමතකයි මන්දරාජ පක්සක කිය හිටපු ජාපත් වගේ අම කියන්න ැ්ජයි තමාව. ආනෑ ඇතුමාන අපි අමත කරන්න නොඳ නෑ. එතුමා මේ රටේ නායක ඇවලයිදී තමා මේ සියල්නම කරේ. ව කවුරුවත් වන වේ එතුමගේ මසා හෝදරයා ගෝටාාවේ රාජපක්ෂ මැතිතුමා. ඒක අපි කියන්නේ ගෞරවෙන් අපි ප්‍රකාශ කරන්නේ. අපි නිර්භය ප්‍රකාශ කල යුතුයි. ඒක කරේ නැතන් අපේ හසඳ මැතුමා පැහැදිි කර යුද තිර දැන් අවුරදය කළහක් මේ වෙලාවකට මොද වෙන්නන්නේ ලතු මතක්ක කර. හනම් ඒ ගෞරය ඔවුට පුද කල යතුයි ඒ වගේම ඒ වෙලාවේ ඒ ගොටාේ රාජ මැතුමා ආරශ්‍යක ලේකම් වෙලා ඉඳලා එතන හිටිය හමුද අනායක විශසාල පිරිසක්. ඒ හමුදා බටයා දක්වා අපේ සියලු දෙනාර්ම ගෞරය පුද කළ තුයි. හමුදා බටයා කෙට ෙ ල මේ ෙන්ට ල ලේ නෙන් ෙන්ට පුල බ්‍රගටිය වට පුළල සියල්ලප දෙෙන. නාවික හමුදාව ගොල්න්න පුදාව. ඒ වගේම ග්‍රාම රක්ෂක බටයෝ මේ මේ යුද්ධයේ දිනටළු දව් කර ඒ සියල්ු දනවා අප මේ වෙලා මෙනෙහි කළ ුතුමයි. ඒ ගෞරය පුද කළ යුතු මයි. අන්න ඒ සාධය අපි නැවත පලමු. රටේ වාසනාව ජවන්ත වාසනාවකට ගෝටා ප රජකුණ ඇැතුමම් මේ වෙඩාවේ ජනාධිපති වුණ මේ ජනාධිපතිතුමා එනකොටම අර වගේම මෙන්න කොරෝණාව ද මොකද වනේ දැන් කොරෝණ ඇමරිකාවේ අනූදාහක් මැරෙද්දී ලක්‍ෂ පහලෝකට හැදෙද්දී අපි ඇත්ත වසේ හැදුුණේ හාරතිය ගාන හාරය ගන අ නාවක පටය එකතුවෙලා තමයි නමසි ගනාව අපි හාර්සියෙන් ගන්න සාමාන්‍ය ජනතාවට අප හන්දුන්නේ කොරන හැදුර හාර්සය ගරණයි මෙකතමක් හරි නොම්බරේ. හාර්සය ගනයි සාමාර්‍ය ජනතාවට කොරන හැදුුණේ නම දෙනයි මැරුණේ කොහොමද කරේ මෙද මේ අරදේමයි මේ නැවතත් ආවේ නායකව. එම නිසා මේ නායකන්න මොන ප්‍රශ්්‍රයාවත් විසඳන්න්න පුළුවන් කියන්න කොප්පු කර මේක දේශපාල ඇසකෙන් හිතන්න්න දෙ එපා දපාල තුර ොමන් කතා කරන්න මේ අප රටකගෙන අපි කතා කර. රට මේ වෙලා වෙත් අප ජනල්පෙතුමා රස්සනටම ටාස්පෝස් සදාගත්තා. පෙළගැස්ව බුද්ියන්ස බුද්ධියන්ස හිරට දැම්නෑ හිරේට පත් එලිට දාගත්තා. එලිය බද්‍යියන්ස ශක්තිමත් කරවා හැ හම දම බුද්‍යාස ශක්තිමත් කර අහිංසක පොලිසිනු දහරන්න ප්‍රහා දුන්නේ අනේ වැස්තත වෙනවා. රෑ එල්වන කල් ඔවුන් ඔවුන් මේ විශාල පඩිනෙවෙයි හොඳට මතක තියාගන්න ඒ අහිංසකෝ. බාරය ඉදගෙන. මේ ඇම්දිරිි නීති වෙලාවේ පාරය ඉඳගරන අපි ගෞරෝ දැක්වේතුවයි ඔහුදන මතක තියාගන්න අර පිHච්චයි මහත්තොරු මේ ඒ ඇ මේ ඒයා ජන සෞඛ්‍යහාජන සෞ්‍ය පරීක්ෂක කොරුන් වනි අර කොරෝන තියෙනෙ ෙවල්ලෝට බයන්නේ මේ කොරන නැති කිවල්ලොෝට නැවයි යන්නේ කොරෝන තියෙන ෙවල්ලෝටමයි මොල්ල තරම් බලන්න මේත් අපේ එරණ විරූ මේ සුවවිරූ අපට නමක් අලුති නතා ගන්න වෙන ර සුව විරුවෝ මව්බිීම බේරගන්න විරුවෝමේ මේ විරුවන්ව නායකත්වයක් අවශ්‍යයි සැලස්මක් අවශ්‍යයි, වැඩපිටි ොලක් අවශ්‍යයි ඔවුම ගෙනියන්න. ඒක තම ජනාපිත්තම ඇත්වසම කරේ. ඒකන්නේ ඕනම දේකට ජයගහණයකට සැලස්පක් අවශ්‍යමයි. වැඩපිටි ඕක් අවශ්‍යයි. ඒවකම නායකත්වයක් අවශ්‍යයි. ඒක දැන්තිනවා මේක ගෞරේ පුද කල යුතුමයි. අනිවාරයම ඒකම මේලයි මතක්්‍රයාගන්නුව නෑ. ලකදශපාන්න එක තමයි අප හාචාරතුමත් අප හාමුදුරුව පැදලි කරේ. අපට එ ඉස්සරහට එන්න මේ පුළුම් ගොඩළඟ ගිනි කු පෙටියතිේලා ගිනිපු පත්වෙන්ට පුළ නොවයකුත් විදිෙන්. එක විදිහත් තමයි අප ජාතින් අතර අසමග ඇතිකිරීම. ඒ එක. අනික තමයි අර සේස්තරන මාෆියාවන් වැඩ කරනවා කෘෂ්ෂිකර්ම මාෆියෝ වැඩ කරනවා අධ්‍යාපනෙත් මාෆියෝ වැඩ කරනවා ම දැන් කොහගෙන ගිල්ලත් ේෙනවා ඒවගේ හැම සේතරිිකම මාෆන් මේක සොයාගන ඇතුව දැන් අපි මේ යුද්ධ අපි ඉ මේ රට දියුණු කරන්න නම්. අපි කොච්චර අපි දරසුම් හැදුවත් එ බාදා කරන්න දෙනවා එහමනම් මේ බාදා කරන්නේ කවුද බහදා කරන්න කොතයින්ද ෙන අපි විමරුෂණයෙන් සිටියේතුයි අර යුද්ධ ජයගත්තවගේ ඉදිරි නාගතේ ආර්ථිකය ජයගැනීමට ශක් මේ රට ඉදිරියට ගැෙනයන්ටට ලෝක ඉසරහට තල්ලුවෙන්ට නං අපට අපේ ජනතාව ඉන්නවා නායකත්ය තිනා එහමඩං. මෙන්න මේ තියෙන බාධකා අපේ අනි වාර්යෙන් සවායාගත යුතුමයි ඉදිරි නාගතයේ දී. හොඳයි කොරුණා වසංගතය හමුවේ ජාතික මට්ටමින් නිරෝධයන වැඩ සටහනක් ආරම කරන්න සිද්ධ වුණා. තැන් නිරෝධායනය කරන්න සිද්වන මහ ජනතාවන සිංහලය විතරක්ට නිරෝධායනය කරන්න දෙමලා යන්න මුස්ලිම්මයි එහෙම කලාද ගම්වතුරක් ඇති වනාම නායාමක් ඇති වනාම සිංහලය විතරයි බේරගන්නේ අනකයි එහෙම කලාද එද එහෙ තමයි අපේ රටේ ආරක්ෂකන්ස ත්‍රවිධ හමුදාවන් පොලිසිය සිවිල්ලා ආරක්ෂක බලකාය මෙ සියලු දෙනා හැමදාම වැඩ කරන්න එහෙම තමයි. මේ මනුෂ්‍යයෝ මේ බහමිය ජීවත්වෙන මනුෂ්‍යයන්ගේ ජීවිත රක්ෂා කරන්න ය බේරගණ්ඩ තමයි අපි ඉන්නෙ කියල අදත් ඒ ජාතිකම හෙුම ෙදිලයින්නො මේ වෙලාවෙත් යෙදි ලයින්නෝ. ඒක මතක් කරන්නට ඕනේ එදා කළෙත් එහම වැඩක් තම මෙමට බිවිධ ජාතිවාදයවර්ගවාදය මේවැ තවරල අමුනල මේක විකෘති කරන්න හැදුවට ඒක තමයි ජාතික සේවේ මහචාර්තුමා කතා කරනට කලින් මට අවස්රන පාල මැතිියන්න පඩි මා වි්‍යයක් ග්‍රහණයට පසු වදනක්. ඒ තමයි අපේ මාතෘකාව විජයක් ග්‍රහණයේ කොටස්කරු ගණනාවක්කි න්නො. පෙර ගමන්කර වූ ගණනාවක්කිින් න්නො තිස්සවුරුද්දක්තිස්සේ. ජවිත කැප කල විධ නාකව දශපාලන පක්ෂ බයදකින්තුර විධ නායක. දේශාල නායකත්තේ දුන්න නායකූ. සමහට ශරීරාබාද සිද්ධ වන අබාධිත තත්වේයට පත් වනේ හැම කෙනෙක්ම අපි මතක් කරන්නට ජවිත අහිමි වෙච්චයි. තීරණත්මක මොහොතේ නිර්භයව නායකත්තය දුන්නු දේශපාල නායකත්තේ දුන්නු නායකය අමතක් කරන එකත් අසාධාරණයක් වෙලා රටේ නායකත්වේ හිටපු අතිකරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තව බලපෑහමවා. පිට රටවලින් ඇවිල්ල නවත්තන්ඩ කියලා නොකයා කිව්වා. හැබැයි නැවැත්තුව ඇද ඒ අරමුණ කර එතුමාඒක මෙහෙවෝගෙන ගියා. එතුමා රටක් බේරගණ්ඩ බුද්ධිය වගේම හැඟීමත් ඕෝන. ඔ දෙකමෝන විශේෂ මාතෘභූහමේ නිදහස රැකගන්ඩේ දෙකම වැදගත්තුන. ඇතුමාර හව්බීමට සැපත් වෙලා මහපොලෝවට වැඳපුවෙලාවේ මේ රටේ මිනිස්සුන්ට රට ගැනේ භූමිය ගැනේ මහපොෝ ගැන ඇති වෙච්ච ආඩම්බරේ ආදරය මේ ඉතිහාසේ මෑත ඉතිහාසේ කවදාවත් ඇති වෙලා නෑ. අප හමුදුරුවණේ අවසරදන්ට අපි ඉති මාධ්‍යවේ දීය අපිට මැදිහත් මිනිස්සු. අපි මැදිහත්ව වැඩ කරඩඕන කතා කර මේ දේශපාලන කතාවක් නෙමේ කියන්න ඒක බලං හිටපු මටත්තව පුදුමවාකාරය හැඟීමක් ඒ හැඟීමමන් කොලේ කළවා වචන හැටිය ලිවවා ඒක ගීතයක් හැටියට අචාර නන්දාමාලනය ගයනා කළ. එදා ඒ වෙලාවේ වදින මොහොතේ මාතිං ලියවෙච්ච වචනටික වැඩි සංස්කරණයක් නැතු එල්ලියපු ගීිය පොඩ්ඩක් අවසරදයට එක මේ මාත්‍රකාවට උචිත හිද අපි බල ඊට පස කතාකර නපුගැවද පෙනන්න අපේ මාතෘභහුමේයට වඳින් නයයි මහපොළුවට වඳින් නයයි. අපේ මවබිමට අපි ආදරය කරන්න යැයි අපි දරුවට කියලා දෙටෝන විජක් ග්‍රහණයට එකළො සවරුද්දක් පිරෙන දවස්ස මේ කාලෙක හොඳ ම අවස්ථාව දරුවන්ට අපි පුොරුදු කරන්නවට මාතෘභහමේ ආදරය කරන්න මේක ආරක්ෂා කරන්න එකට වටින මවස්ාව මහචාත්ත. හෝ මහිතන අපේඇය සාකචා හොඳ දවස කියලා එක එකත් තමයි යුද්ධය ජයග්‍රහණය අුරුජෝ කලට පස්සේ ඒවගේම කොරනා ජයග්‍රහණ තිවරකාරසය මෙ දෙකම එකට ගන්න ඕන් දැන් අපි කිව්වාම මහිතන්නේ අප ලංකාවේ තාව මියගීන්තතිය නව දෙනාට ඔකොන තව එක් කෙනෙක්වේ දහයයි එතකොට නවසීයත් දහත් ලෙඩවුණට ප්‍රසනයක් නෑ එල් ලෙඩ හොඳ වෙනවා එතකොට අපිට වෙලා තියෙන නවදෙක් මියගියක් විතරයි සාමාන්‍යෙන් ලෙඩවෙනෙක් ස්වායකයක්න එ අපිදන්න ොවා ලංකාවේ තිය නවා ඔය ලෙඩ හොඳ කර ගැනීමේ ජාන ශක්තියක් ක්‍රමශීිල් පැත්තිීම ඒමකද අපේ තිය වා ෝලිස්ටික් කඇරෝචම් සමස්ත සාකල්ලිය එල්බුවත්තියනො එතකොට අපේ ජනතාව ප්‍රතිදේ ශක්තිය වර්ධනය කරන්න ඉන්නේ ප්‍රතිශක්තිය විනාස කරගන්න එතුන ප්‍රශශක්තිය තිය නිසා ඔයිටවැඩි මැරෙන් ැරුණනා ැලුවත් ඒගළ වැරුණත්ක් වන්තිමස්ථාපුයි නැත්ත වක්බඩු හමරතිවිච්චයි. ඒවගේ ව්‍යාකූලතත්යන් තිවිච්චයි මිසන් සාමාණ්ඩි තරුණව රන්න එකින්තව මේ මයිතන්න්නේ නවිකමුදයි ලෙඩගුණට මනංහිතන් සතුටි ඒ මකද කොහොඳ වේරවා හොඳ වුණට පස්සේ නවත් හැදෙන්න්නේ හොඳවෙච පපුද්ජල බල සම්බන්න වැඩි පැපොල හැදිලලා හොඳගුණාව නැත් හැදන්නේ ඒ වගේ තම මේක. ගින්ද ඒ පුදජෝ තව ක් තිමත්වයෙන ඒෙද අපට සතුටුවඩ පුලුවන් මහිතන්නේ දහයට අඩුගානකිී මරණ කියයෙනෙ අත් ලෙඩවෙනක එච්ච ප්‍රශ්නයක් නෙවේ ආසාධත්‍යය හොඳ ොුණත් ලෙඩවෙෙන ප්‍රශ්නයක් නේ ගණගන්න අර නම විතරයි අනිත්වසා එතකොට ඒකම කියන්න මෙත නාවේ දැම්වෙන්න මේ අපිට අලුත් දැක්මක් ඇති කරගන්න හොඳ වෙලාව හරි අපි අර යුධජයග්‍රහණයදන් සිදවෙල යවගරයි තැන් අපි එතනින් එහා චයන්මක ඊලග සර එකක් එන්න ස්සල්ලලා නවත් ගන්න ොහො. ඒකර එන්න්‍රම කීපයක් තියෙන. එකක් තමයි ප්‍රසවයින් වන්සේ පැදිිර වගේ අරගේ පටු තීරුහය නො. එක පටු තීරුත් තමයි අපි කවරුද්දන්නනවා කුල ප්‍රසනේ. දෙව ීරුව තමයි දිලඳදුකම. මෙ දිලඳදුකමට පහර දෙන්න ඕන. එකද මේ අද තියෙන මූඩික වක් කියීම තමයි මේ රජයේ මේ දුප්පත්කම නැතිරන්න කෝහම. දුපත්කම නැති කරන්න න යම් කිසි ව්‍යයාමයක් කරන්න ඕන. ඒකට දේශී ව ක්‍රමශිල්පයක් හොයා ගන්නඩලා දුපත්කම නැතිකිරීම නවතම ක්‍රමශිල්පයයක්. ලවිනික මයි අප ම ගත් පමහත්යවාගේ කෘෂිකර්මය ලාංකීය කිරීම. ලාංගීයේ කෘෂිකර්මය තියන අපට මේ ලාගී කෘෂිකර්මය තමයි අපිට පාවිච්චාර පුොළුවන් ොකද ධර්මද්‍යීපයක් සහ ධර්මය ධාන්‍යාගාරයක් මේකන් රජවරුන්ගේ දැක්මතිවන් පෙරදිග ධාන්‍යාගාරය ඇති කරන්න නැතුව අපට බැහැ ඉස්සරහරියන්න. මොකද ඊලකට පහල දෙන්නේ දුප්පතුන්ටික කැල්ලි ගස්සලා. ඉ දුප්පතුන් කැරල්ලි ගහන් ඉස්සල් දුපත්කම ැති කරන්නවා. කහොම ක්පත්න මේ ඇති කරන්නේ ගම්වල අපි අලුතෙන් රම්පූර්ණ රටාවක් හදන්නවන මේ ගම් අනොල් ගොවියන්ගේ ගොවිතැන්ට ශක්තිය දෙෙන්. එක යාපනේ වඩ පුළුවන් මඩට කල්පේ වන්න පුලුව අ ්‍රාධගර වඩ පුළන් වනදේවල් මිලට ගන්න ක්‍රමයක් සකස් කරන්න ඕන. වනදේල් මිටත්තම ගොවිවරෙන මුදත් තිල්ලන්න. ඒගල්ලන්න වරටික දේලා පොහරටක කියේලා වබරටක මිට ගන්නවන ගොවෝ රජවරුවේ. ඒක ඒගොල්ලො අන වටක් අදර තිර විහට තැන් ඒවට නියමට මික්ම්මන්න ගල්ලන් කොච්චරාදමත්තියනවාද ඒගොල්ල බඩරම් දලා තෙෙන දිට දැන් අපට වෙලා තියෙන්නේ හදපුටි ගණඩ ක්‍රමයක් නෑදල. එක මේ රජයේ මූලි පුූමිකාව තමයි වි්‍යාග්‍රහණය රදවාගන්නට ඔන්නන් දිල්ලඳකාම නැතිකිරීමේ ව්‍යාපෘතියක් ගෙනන්න වෙන. ඒකට අතරින් පතරින් අපි ජනසවියටයක් කර සමුෘදධි කර ඒව ඒරම නිකං අටෝප ොරු වැඩ මන දකින ටක මත්වේ සමමුෘදීත් එක්ක ගමිදිරියත් එක් ජනවි අත්තෙක් සේරමතක් වැඩරල් වා එව සේරුම් අපටව පිටිංආ වූ ආකල්. ඒ රටාවෙන් දියුණු කරන්න බෑ. අපිඒද වෙනම ක්‍රමශිල්පයක් ඉතන්නට ඕන. එතකොට කෘෂිරමය දියුණු කරන්න කොට එකක් උගන්න ඕනෑ මොයි කොච්චර සල්ිහම්ම කරත් වැඩක් නෑ ඉතුරු කරන්න බරිනා දැම්බල රුපියල් පන්දාහක් ගෙන්ඩ වුණන් හැමගෙනට තැන් ඇ ුපියල් පොන් ඉතුර ැරි ඉතුරු කරන්න පුළුවන් මම දන්නවා ඔය අස්වන් නරගත්තර පස්සේ සම්පකට වයිනි ස්ටෝස් පිරන්නේ. සරයක්මට මතතායි දෙ අත්තකන් ක මටමතයි ගයාම වාබ රකෝඩ් කියල තිලාමය අවරුද්ද ොකද වැඩිම මක් පැං අලිවේ තියෙන්නේ ඒ වන්සෝ සේරිවර අුරුද්දට දෙැබල් අචර හොඳ අස්සනක් ගන්නවා ඒ අහම් ආහපත් රේස්තුලටයි වයින්සුල් මේක නවත්තන්ඩ වෙනවාගෝහමරි වයින් ස් ටෝ සොල් ටයි මත්කුඩුවල්ටයි ේස්ධනුවට ගියාම ඔය දුපත්කම් ඔත්තරම තමයි ඒ පොහසත් මිස්සකට යන්න නැ පොසක් කියවීම මත් පැග ලැි කතකර මත් පැ මරුට රුපියල් පරදහ පඩියම් ේෙන අනම් මත් පැම් බොන න මට කොචුනත් බොඩ පුලන් ඩිුණුත් බෝතරෙන් බායක්න එද එතකොට වෙනගෙදගේ රුපියල් එදදාර්යන්ේ රුපියල් දහක්න ඒක බාග එතකට එයාගේ ආදෑම කෙලින්ම බොන. මගේ ආදයමෙන්ම බියවගොත්ඒ වනි පනක්දාහයනුත් රුපියල් දහක්නෑ පණහයිනුත් එකකුත්න තර මයි වෙනස්දති ඒ නිත්තෑ බොඩ ලබනගෙන මටතාවක් නෑ. මූඩික දේ තමයි අපි බොන්්ඩ වීදන් කරන මුදල්ල විශාල වසියෙන් රටහාානිය. එකක නොංකක් ගම්බල ලමයිට කෑමනෑ ඇඳුන් නෑ. ඒතේරම දේවාලයවා මත් පැන්වට ඉතින් අප එකින්තා දැනුවත් කිරීම ව්‍යපෘතියක් ගෙනෙන ගවම්ම මත් පැන් අවමකිීම ක්‍රමයක් ගෙන අන්නොටත් ම නංවේ පිගන්න රචනා ලියලලා පෙළපාලි ල්ලා පෙරහර කියලා මත් පැන්නවාත්තන්ලේව බොරු වැඩ ඒවයින් වෙන්නේ මත් පැම් ප්‍රමෝට් කරන.ඒ ප්‍රදහන්දේ තමයි ඇක්සස් නැති කරන්නත්. ලඟවීම නැති කරන්න. මතක ම පොඩිකාලේ මංගමයි ගම හත්තක පේට් පිි කල පැත්තේ එතකොට එහෙඉදල්ලලා මේ අන්ඩුවන අම්බලංගොට මත්තැම් බෝතලයක්ගේ අරක වෝත ලගේ මිසුල බොඩ තුව කරන යන්න බොඩබැ එකක ගේනයන්න පැම පැකරනක් එති යකට කෙරෙන්න අද හිතුරොත් විනාඩි දෙයි යන්නේ සුම් මාගට්ික තියෙන විනාඩි දෙකෙන් ගේ්ඩ ගුල. එ ඒක තමයි මත් පැංවලට ඇබ්බැයිවීම ක්‍රියාදා එකට තරුණන්න ලමයිීමක ඇබැයි වේ පින්න අවුද්ධහට අඩුවෙන්ල්ලළමයි මත්පයක් වලට ගියෝත් මත්කුඩ ුවලට ගියෝතුන් ඒ පරපුරේ මොල් රෝබෝර්ි කෙනවා. එකන මුකුත් හිතන්ඩ වැරුවයෙනවා. මේ එකක බාලනික තත්යක්. එකන් අපිේ වි්‍යග්‍රහණය රදවාගන්න නං පන්න මේ කුෂිකරමය නගාසිටුවේ ව්‍යාපෘතියකුත්. ඒ දුපත්වෙලන්න මිනිස්සු පොහොසත් කිරීම ව්‍යපෘතියකුත් ආරම්භ කරන්න වෙන. එක අනිවාර්ය මේගොල්ලන්ට මේ වර මුදල් උපේරගේ ොටතර මේ බද්දු කල් උදාර යන්න ගලොන්මට මෙහෙ මුට්ටියයට වක්රනගම යටින් හිල් තියෙනවන කොච්චර උඩින් ගෙනවත් වැඩක්වෙන්න යටෙහිල්ලින් ගලා කෙනයන ඇගිලි තුඩු වසයෙන් කොච්චර සල්ල අඇතරල් යනතු දුපත් විනිසුන්ගේ මෙට මේක රඳවන්න. පඳ අපේ ෙවල්ල වැඩරන්න බාසුන් හලම්ම දකර තියෙනවා දවසරුපියල් තුන්දහකර අපින් අරංගගේල හවසට න රේස් කො. ද සත්තපහක් නතු රෙස් දාලයනො. මේ මේ පුරුදු කරලති. මේ තමයි ජාතියක් දිළදු කරන්න ගත්තු උදාහර. මේවයින් තමායි යුද්ධ පවත්තගනයන්න්න පුළුව. එකින්ද මෙ මේ අවස්ථාවේ දිළඳදුකම නැතිකිරීම ව්‍යාපෘති්‍යයගෙන අලුතෙන් හිතන්න්නඩොන්. ඔය කොහෙ අරිගේ රටාවක් නෙවෙයි. අපටම ආවේනි ක්‍රමයකින් අපි හිතල බලන්න ඕනෑ. ඉති ඒකට වාසනාවට අපට හොඳ නායකත්වයක් සහ හොඳ බලයිනයක් ඉන්නවා. රෝන නැවතයෙන් අපේ ොතරම දැක්කම ලෝක මදර කන තියෙනවා ලංකාවට ඕන යුද්්‍යා ජයග්‍රහණ කරන පුල හොම යුදධ අපි ජයග්‍රහණ කර ව කිසිම රටකර වැඩ හොඳ අයි නැවත කරගන ඇතිවේ ෙත්න අපිට. ොඒ රමට අපි කොටු කරල ඉවරයි. එ ඒ ්‍රයාාමය මට පුළුවන්න්න තතාපොටක් හටගෙනියන්. එතකො කෘ්ෂිකරමය අනිත්තක තමයි සෞ්‍ය. ලංකාය මිනිසුන්ට බෙහත්වල්ට සල්ද සයට අනුවක් නවත්ත දැහැකි මේ මිනිසුන්ට මේ කොත්තවල ගුට අදල පෝලා. රේද ෙත් කරමයක් ලංකාව තියනවා ඒවා බෙත්ව ලිින්පුලුවන් ලෙඩේට අත්‍ය වශ්ච ලටේ හැදෙන් ිස්තල වලක්වන්න. එක ලෙඩේ හැද සමහර ලෙට තියෙනවා අපිට ඕට තාක්ෂණය ගන්න නව විද්‍යාවන දැනුුව ෝඕනෑ බටහිර බහෙත්වත්වොන ක්ල ොඩට වෙනවා හැයි සේ අනුවක්ටනක් ඕන්නෑ දැ මේේ ඔවත්තුල් හොඳරගේ පෙරුණුුණන මස දෙක් බිහෙත්ති වන්න සේරමආරුග්‍ය සලාවල් ලෙඩුන. හ පු ඒ හැමතව පුදජලක අරුග ස වර හිට පොලි මුකුත්න එක පෙ ෙඩ ලෙඩවට හි ලඩ පිල නෑ ෙන අපේ ගම්මානල තින මංගඉන්න ප්‍රදේශය තියවා ටිස්පැස්ර විසි හයක් මේ විසි හයව පිර තියන අනිත් දසල්ට මේ මාස දෙ එකෙක් කොත්නෑ ඒගොම ඒ කියන්න බොරු බිහෙත් තරන්ත. ලෙඩ ලෙඩ නැව බෙත් අරන්තය මෙ මේ මානසික ලෙඩ එක ග ැෙ. ඒ ඒක පේනවා අපට සෞඛ්‍ය ක්‍රම ගැන දෙෙසරයක් තන්ඩුවයට. හිතල මීට වඩා ක්‍රමයක් තිය අනිත්්‍යක තමයි අධ්‍යාපන අධ්‍යාපනගල ේරම කතා කරන්න ඕන අධ්‍යාපන ක්‍රියාව වලියේ තුළ මංහිතරවා ඇත ගම්බල තියෙන හැම ස්කෝලයක් නැව දුණු කරන්න. මට මතකයි අපේ අමතුමා කියලතුරන වැැසිගල නති පසැල් චර ගනත් යනගේ ම අවරුදු ගානක් තිස්ස කියෙනන එක දෙයි කරන්නෝන්. මොකක් ඔය හැම කුඩා පාසලක ළඟක්ම ගරුණ නිවාසකද. ගරුණ ිවාසක්කදලලා මේන්න තරු ලමයින් අන්න්නක තවරුදකට ලමයි යන මේ ජතති අධ්‍යාව රිද්‍යාපි හරි දක්ෂ මයිටක ිරන අප විද්ධල හරිම දක් අධ්‍යාපන විද ලමය අ ිවෙන මේය ගහිලා වුද්ධකක්ත්තුරකට කැමති. ගිහිල්ලලා ඒගොල්ලො පනගස්සල ගනි හැයි නවතින්ට ැන දෙන්න ටොට. ඒකින් දමයිත රජයට පුලුවන් මේ හමුදාවත් පවිච්චි කරලා හැම පසල්ට ගුුණ නිවාසකුත්තේ හර දෙෙන්. ගුුණ නිිවාසය හැදුවනම් ඉතිරිටික ගුරුවර කරා. පොඩි හද ගරු වාසකුත් නතු හතම ර ස්සේ ගන්නන් ේ පාවල න්නකට ගන්න බෑ. මේමගේ අධ්‍යාපන සේසේ පොඩි පොඩ ේවල්ටයක් කරල සෞක ේසේ පඩි පොඩ ේවටයක් ල ුිකරම පොිොඩ වට රල නිුන් දුපත්කම නැතිකරන්න කුෂිකරම ත්ම කර ම ලාපි ඇත්තර විජා ්‍රහය කලාවේ. ඉත කරන කිය ම හරි සතු මක නිස් කියන ගත් ෙහත් ජීව න්න ුවන්. ඇැම ව ුෑ නතු පස් පුර් නැතු ජීවත්ත පුලුව ලමයින්ගේ ටවල්ලලාබ පුරුදුුණන කොස්කන්ඩයි කොස්ක න්ඩයි ඒවගේ ජාතිකන්න. දැන් අපිට හොඳ වස්ථාව මේ පිම පැනලා අය කවදා යුද්ධය ඇති නොවන්න වාතාවරණයක් හද එක හදන්න පුළුව. මද අද ද පට ගත්තයෙ කරන්න ල. ගරල්ල මහත්තයාගේපුවර කරෝන අපිකට මං අරි සතුටයි කියන කෑල විතරක් අපපල ගත්ත උත්ේම එක වෙනම කතාවක් හැබ එතුමායි කියන ෝවිිට සිින්දවෙන්නේම තමායිඒ කිවයි කියන එකත් එතුමා පැහැදිලි කරලා එහිදයි සම්පූර්ණ කතාවම අරගෙන තමයි අර්ථය ගන්ටෝන යමසි රටක රාජ්‍යයක ජාතිය ආගම වර්ග එමන කුලේ පදනම් කරගෙන යම්සි පිරිසකට අසාධාරණයක් වෙනවනම් වෙනවනම් ජාතිය පදනං කරගෙන් හෝ කුමන හෝ පදනම්ගේ අසාධාරණයක් වෙනවන එක සාධාරණවෝ හොය ලබල්ල එකට විධමත් සැලසුන්සාහගත විසඳුම් ලබාදීම මහජන චන්දයකින් පත්වෙනු රජයකට භාරයි. එකක තම ආ්ඩු පත් කරන්න මේ ජන කොටසකට අරයට විතර මෙ යායටට මුල්ලු රටේම මහජනතාවගේ ආ්ඩුවක් රජයක් තියෙන් එහෙම තියෙනවනම් ප්‍රශ්නයක් ය බිසඳාන්ටුව.ඒ වගේ ජාතීන් අතර සමගිය සහජීවනය තහුරු කරන්නට එක වැදගත්. අවබෝධය තුළි එකින කා අතර අන්‍යයෝන්නේය අවෝධය ඇතිවෙන වැඩස සටහන් කරන්ඩුවන එක කහරී වැදගත් රටක දියුණුව සංවර්ධනය සඳහා ඒකට අප නිිහාල මේ ඔො මෙෙන්න්න දැන් සමග ඉඳකිටර යන්නේ සැකේ බය අවිශ්වාසය තියන තාක්කල් ඔය සාහජීවනය ඇති කරන්නඩ බෑ එකට අපි විශ්වාසය ගොඩන ගන්නඕන ජාතිීන් අතර බෙස්සිියල්ල කරන අතර ජාතික ආරක්ෂාව ඒක තවුරු කර ඕන. ඒ බුද්ධියාංශ මෙහෙව අරක්‍ෂාව ගැන හොයා බලන සූක්ෂම විදික්‍රමය කිසි සේත්ම නවත් අන්ඩ හොදැනෑ. ඒ හැම දාම කණ්ඩවයන්ට සහජී වන වැඩපිළිවලල් හොඳව ඒවත් කරඩුවන ඇබයි ජතික ආරක්ෂාව ගැන නිතරම විපරමෙන් ඉින්ඩෝ ශේෂෙන් අපි දූපතක් මුූදෙන් වටවෙච්ච රටක් මේ රට ඇතුළෙින් මොනවාද වෙන් කියලපි හොයල බලන්ඩුවන් ඒම නොවිච්ච තැන්වල් මොකක්හර හිලක් ඇති වුණොත් ඒකින් රිංගනෝ එකට උදාහර නඇත්ති අවරුද් පාස්කු ප්‍රහාරය සිද්ධ වුණා අපි මේ එකනට බැනන්න ගන ඇගිල්ල දිගුකරනවාන මේ මොකක් හරරි ආරක්ෂාව හිලක් තිබුණා ඒක නක ඇති වුණ නැවත එවන් දේවල් මේ මහපොලවේ නොවිය යුතුයි මට අවසර දෙන්ට අපි හාමුදුරුවනේ මේ ස්ථානයම අවුරුදු ගණනකට පෙර දොරමඩලාව සම්පද්ධාරයක් මෙතරට මැවිල්ල ඔය පුටුවම වාඩි වෙලා කියපු වැකි කීපයක් ඉදිරිපත් කරන්නට අද මේ මාතෘකාවට උචිත නිසා කවුද කියලා ඔබට වැටෙහි දොර මටඩලාේ ප්‍රධාන සම්පද්ධාරී වැඩසන් දායකර වැඩිය සහභාග වෙලා තියනවා. අපි ඒටික් බල්ල ඊට පස්සෙ කතක්ට. මූලිකම දේ තමයි මහිතරම ඉසැල්ලත්කිවේ රටේ ආරක්ෂාව මේ ස්ථාවරත්වය නිදහස මේක තමයි මූලිකම වෙඩව. පේ හැම්ම. රටේ එන්න සෑම පුරවැසියෙක්ම. මූලක වශයෙන් මහිතේ තබා ගතයව දේ තමයි මේ අමතක කළ නොකුද. මොකද අපිට නැවතත් සෙල්ලන් කරන්න බෑ මේ ආරක්ෂාව එක්ක. අපි අවුරුදු තිහක් දුක්වින්ද. අවුරුදු තිහක් අප අම්දුරේ ගත කලා. අපි විශාල පරිත්‍යාගයන්, ජීවිත පරිත්‍යාගයන් දේපල පරිත්‍යාගයන් මේ සියල්ලුම දෙයක්ම කරලා තමයි. මේ තත්යට ඇවිල්ලති කියන්නේ. ති මේ රටේ ආරක්ෂාව ඕනම බෝවාය මගින් ප්‍රශ්න කරන මේ හමුදාව අඩු කරනවාද හමුදාව කඳවුරුවලට දානවාද මේ ගොලට හැමෝඩම කියන්නේ අපි අවුරුදු තිහක් දුක්විද ජනතාවක් අපේ මූලිකදේ තමයි මේ රටේ ආරක්ෂාව මේකට යම්කි සිහානියක් වෙනව නම් කිම කිසිම සකයක් හිතාගන්න එපා ඒකට ඉඩ තියන්නේ. මේ ඕනෑ පුද්ගලයකුට මොම කියන්නේ ඒක මටග තියාගන්න. අපි ඒක ආරටනම් ඉඩ දෙන්නේ ඒක අපේ කිසිම බයක් නැතු අපි ප්‍රකාශ කරනවා මේරටේ ආරක්ෂාව මේ ලබාගත්ත නිදහස එය කඩා බැඳ දැමීමට යම් කිසි කෙනෙක්කු ත්සාහ දැරුව.ඒට අපි විසිම බයක් පැකලිල්ලක් නැතුව කියන්නේදේ තමයි ඒකට නම් ලෑස්තන පා ඉඩ දෙන්නේ. මේ අවුරුදු අටකට පමණ පෙර මේ මැදිරයේ වර්තමාන ජනාධිපත්තුමාන් කී කතාවක් විජය ග්‍රහණයට පසුවදනක් එක තමාදරුමඩලාබේ මාතෘකාපය ගෞරනය ස්වාවන් වහස ඕ අපි එමං හිතනේ අවසන් වට ඒකදැම ඉන්න සාකච්ඡාවෙන් එන විදිහටම යුද්ධයක් වගේ කරදරයක් හෙමත් නැත්තන් යුද්ධයක නමින් ආ්පු කැරැල්ලක් ආවේ මොකටද. ආවේ බල යබෙදන්න ආවේ රට දෙකට කරන්න. රට දෙකට කරන්නේ මොකටද බලයබෙදන්න. දැන් ඒ වැඩේ ඉවරද වැඩ ඉවරණේ ආවේ මේක රටක් ඒකී රටක් එක නායකයකුගේ යටතේ තියෙන රටක් ඒක කෑලි දෙකට කරලා රටවල් දෙ. බටපත් කර එකතයි වුවමනාව ඒ සඳහා අරගන ආපු චන්ඩියයිවරයි හැබැ චන්ඩියයිවර වනාට වැඩේ ඉවරද වැඩ ඉවරනය වැඩේ දැන් එන්නේ කොහොමද ප්‍යවස්ථාවලින් වෙනත් යෝජනාවලින් බලය බෙදා හැරීම කියලා කියන යෝජනාවෙන් තිස් අවුරුද්දක් කැප කරලා ලබාගත්ත ජයග්‍රහණය බන්දේශයක් කොට තියල දෙට හැද වානමු හරිගෙන එහ මේ අරමුණ තාම නවත් තලනේ. ආපු විදිහ ආපුවේෂය එව්ව දූතය එව චන්්ඩි ඉවරයි. නමුත් ඊළඟට සමහර වෙලාවට වෙන වේශයකින් මේ එන්ඩ පුළුවන්. බලය බෙදන්්ඩ පුළුවන් ද බලය කියල කියන එකක් තියෙනවන ඒක බෙදන්ඩ බෑ. ඇයි බෙදපුහාම බලය නැති වෙන හිද. බල කියන වචනට විරුද්ධාර්ථයක්ගේට තව උපසර්ගයක් මුලට දාණන්න පුළුවන් ඒක තමයි දුර් කියලා කියන. එතට බල ඒකට විරුද්ධ වචනය දුර් බල දුබල තමයි දුර්වල වෙන්නේ බයන්න වයන්න වෙනවා. එතකට දුර් බල භාවයට පත්කිරීම උදේසා තමා බලබිදන්න. මොකත් දුර්වල කරන්නද. රටක් දුර්වල ක මොද කොහොමද මේක කරන්නේ. කෑලි කෑලි කඩන්ඩ. උත්තුර වෙනම කඩලා නැගෙනනිහිර වෙනම කඩලලා මේ විර චුටි චුටි කෑලිවලට කඩාපවා මකද වෙන්නේ. ලොකුවට තියෙන කෑල්ලක් කණ්ඩ බැරි නම් මොකද කරන්න ඕන. කොඩාකොඩා කෑලි කඩල දෙන්න ඩුවට. එතකොට තමයි ගිජුලිහිනයකුට ගලින්ඩ ේසි. එහින්දා රට කෑලිවලට කඩලා රටට රා එකක් හැටියට තිබෙන බලසම්පන්න රටක් දුර්වල භාවයට පත් කිරීමේ අරමුණ හැර. මේ කියාපු Lට ත්‍රස්තවාදයේ වෙන කිසිදු අරමුණක් නෑ දෙමළ ජනතාවට ඇත්ත වසේම යුද්ධෙන් හපතක් වුුණාද. මම දන්න විදිහට මටඩා අචාර්මි සවත ැත්තුමා අප අත්තු කොරල මහචාර්තුමා මට වඩ හඳර දන්නවා අප මට වඩා වයසිෙන් වැඩිණි එතකොට මොකක්ද කොයි තරන්නන් දෙමල දරූ ඉගෙන ගත්තද. කොයි තරන්නම් දෙමල දරුවෝ වෛද්‍ය විද්‍යාවගෙන ගතද. කොයි තරන්නම් දෙමල ජාතිකයෝ ඉංජනීරු විද්‍යාවගෙන ගත්තද. කොයි තරන්නම් දෙමල ජාතිකයෝ නීරි විද්‍යාලය හිටියද. කොයි තරන්නම් පරිපාලනනිල්ල ධහරෙන් හිටියද ඒගන ැත්වේ කවුද එකන ඇතේල් ටිටි ත්‍රස්ථවාදය විසි. ෆෝන්ගේ අධ්‍යාපනය ගඩක් වැටුණි. එතකඩ දෙමල ජනතාවට හපතක්ද වෙලා තිය. වෙලානේ හැබැ මොකක් දවනේ රට දුර්වලයි ඒ නිසා යුද්ධයක් ඇතිවිච්චහම රට දුර්ුවල වෙනවා කෑලි කඩාපුහාමත් රට දුර්වල වෙනවා එකනිසා මොන වගේ සටනක් ඇති වුණත් මොනවගේ කල බැගයිනයක් ඇති වුුණත් අරබුදයක් ඇති වුණත් අරගලයක් ඇති වනත් විප්ලවයක් ඇති වුණත් සටනක් ඇති වුණත් කැරල්ලක් ඇති වුණත් වෙන්නේ දුර්ුවල වෙන. ඒක කරන්න තමයි ආයුද වෙලින්දෝ ඒ වගේ අවස්ථාවල් ඇති කරන්න මේ වගේ රටවල මේ ගස්තු මත් යක්කව නිර්සන ගණනාව ක හැමරටක්ම දුරුවල කිරීම උදෙසා එවගේ පාවිච්චි වෙන පාවිච්චි කරන. අවසාන කාරණාව ඉතාම කටීම කියන්න. ඕනෑම රටක ජනවර්ගවලට අයිතිය සහ අයිති වාසිකම් කියල දෙගක් තිය. අයිතිය කියන්නේ එකක් අයිති වාසිකම් කියල කියන එකක් අයිති වාසිකම් වලට තමයි රයිට්ස් කියල කිය ඉංග්‍රසින් අයිතින් වලට බිලෝගස් කියන්න පුළුවන් ඕන්shipිප කියලන්න පුළොන් ඕන කියන්න පුළුවන් අයිතිකාරයට මේ රටේ කිසියම්ම කෙනෙක් න්නවද අයිතිවාසිකම් නැති අයිතිවාසිකම කියල කන්නෙ කෙනෙක් බුක්තිවින්ද හම තව කෙනෙකුට අහිමිවෙෙන් නැති දෙයක්. ඔබතුමාට කෑම කණ්ඩ තියෙන අයිතිවාසිකම මටත් කෑම කණ්ඩ තියෙනවා තකොට ඔබතුමා කෑව කියන්නේ ම කෑව කියලා කියෙනෙ එකට බාධාවක් නෙමේ ඔබතුමා ඉගෙන ගණ්ඩ අයිතිවාසිකක් තියෙන මටත් ඉගෙන ග්ඩ අයිතිවාසිකමක් තිය මටත් දේශකත අයිතිවාසිකක් තියෙන මටත් විදේශකත එතර එක්ෙනෙක් බක්තිවින් හම වත් කෙනෙකුට බුක්තිවිණින්ට ඉඩ නොලැබෙන අවස්ථාවක්නෑ අයිතිවාසිකම් බක්තිවිඳීම චන්ද බලය කරගෙනන අයිතියක් න අයිතිවාසිකම එත අයිතිවාසිකම් අපිකා් එහෙම අයිතිවාසිකම් භුක්තිවිණින්ට නැති ජනවර්ගයක් මේකට ඉන්නද හැම කෙනට ම අයිතිවාසිකම් තියෙන ඉල්ලන්න මොකක්ද අයිතිය එත අයිතියක් කියනෙ එක ඉල්ලපුහම එක් කෙනෙක්ට දුන්නහම අනිත් එක්කෙනට ඒ අයිතිය නැති වෙනවා. උතුර අයිතියක් හෙරි අපිට දෙන්නගෙ වූහම උතුර අනිත් පිරිසර නැති වෙනවා. ඒක නිසා අයිතිය ඉල්ලනයක එකක් අයිතිවාසිකම ඉල්ලනක තව එකක් අයිතිවාසිකම් සෑම කෙනකුටම පොදයි. අදත් අයිතිවාසිකම් ඉල්ල සටන් කරන්න දෙයක් නෑ. ඕ නෑම කෙනකුට අයිතිවාසිකම් තියෙන. අයිතිවාකම් බුක්තිවිදින එකක තමන්ගේ වැඩක්බෑ අයිතිවාසිකම් කෙනකුටම විවර වෙලා තියෙන කිසිදු ජනවර්ගයකට ජන කුලකයකට ආගම් ජනවර්ගාතරතියන ආගම අයිතිවාසිකම් බුක්ති විඳීමේ බුක්ති ක්ති විඳන අයිතිවාසිකම නැති කරනේ. ආගම් ඇදීමේ අයිතිවාසික ක් නති කරලා තිය නොද හැබැයි ආගම් ඇදහීමේ අයිතිවාසිකම විසින් තවාගමක් ඇදහීම අයිතිවාසික නති කරන්න දෙන්නබෑ. එහින්දම් මේ ප නිදරසනයක් වසේ නිකන් ගමක විල්පත් ව කියීලා ඒක අයිතිවාසික මක්කා ගෙද මුළු සමස්තරටම අල්ල ගනල් ගනල්ගෙන ගස් පපාග ිල්ලගත්තාම ඒ ඉල්ලන්න අයිතිවාසික න අයිතියඒ රයිටස් නෙමි එහිදහන් යිටස් මානව අයිතිවාසිකම් ඕනෑනකොට බුක්ති ද ඉඩ තිෙන් ෝන එක තියනවා හැබැයි අයිතිීන් උල්ලංගන තරට දෙඩ බෑ. ඒහින්ද අයිතිය සහ යිතිවාසිකම යනු එකක් නෙවෙයි දෙකක් එකකට එකක් වෙනස්. තිස් සවුරුද්ධක සටන තුළ මියගිය සිංහල දරුවෝ විතරක් නෙවේ. අරමුණ වෙනස් වනාට මනුෂ්‍ය හැටියට සමානයි. සිංහල දරුව මේන්ට ඇ දෙමළ දරුව මේ අන්ට ඇති මුස්ලිම් දරුවමයන්ට ඇ විධ ජාතීන්ට අයත් අය හැැයි අරමුණු වෙනස්වුවට පුළො මේ මහපොලොව මිය වුණා. එක කේද පාචකයක්. මනුෂ්‍යෝන කවුරුුණ ඇයි එහෙම ඕනේ. එවැනි දෙයක් එවැනි කේදවාචකයක් නැවත මේ පොළොවේ නොව ේතුයි. හැම කෙනකුට මයිතිවාසිකම් තින අතිවාසිකට ගරු කරට ඕන. මිනිසුම් හැටියට සමා අයිතිවාසික ඒ ගරුරට ඕන ලේච්ච අය තමයි ඒව ගරුණු කරන්න. ඒ ගරු කරට ඕන හැබයි රටක අරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවනන්. ප්‍රස්ථවාදී කල්ලියයක් ක්‍රියාත්මක වෙනවනන් ආරක්ෂකන්ස නීත්‍යානුකුල්ල විදිට ඒ පනෝල තින විධාන වට නො ක්‍රියා කරටත්ෙන. ඉ බහුතරේගේ නිදහස නැතුවෙනවනේ. අයිතිවාසික ආරක්ෂා කරන්නටත් ඕන ත්‍රස්ථවාදයකට ක්‍රියා කරද්දි ඒ කැනට ජිත විදියටට ක්‍රිය කරටත්ව නවා විජයග්‍රහණයට පසුව දෙනක් මේ ගසතුහත්ත. ඕ ඇත්වර්සයම අපි දැ මේ මොහොතේ අවුරුදු අපේ විජාග්‍රහණය පසේ අවුරදු කොළා ගතවන මේ මොහොතේ අපේ ගෞරනී ස්වාමන්වහන්සත් මාචාර්තමත් පැහැදිලි කරේ අප තියන මේ අරුබුද මොනවාද. අපට තියන මේ දුරුවලකං මේ රට ඉදිරියට ගෙනියන්න තියෙන දුරුවලක මොනවාතික සේත හඳරගත යුතුයි හඳුරුව ගැෙන ඒවාට පිළියම් යුයුතු මද කින එක දෙයක් අපේ ජාතීන් අතර සමගිය වර්ධනය කරන්නට තැවැන්ත වැඩ පිළුලක් අවශ්‍ය වෙනවා එකක්. අනිකම එක්ධාර්නමසි අසූහතේ ලංකාවේ අර ඉන්දියාවේ පරි්පුදාලා ඉන්දියාව ආපු ්‍යාපනයට පරිප්පුදාලා ජර්ජයගන මැත්තුමා බයවෙලා එදාමේ අසු හතේ දහතුන්ලි සංශෝ දෙනයකිෙනාව මේ දා සමතිය හැත්තට ව්‍යවස්ථාවට සංසෝධන දැන් දහනමයක් ඇවිලදවා. හරි දැන් ඒ ධාතුන්වෙනි සංසෝධනය මොකද කරේ රටට දුරුවල කරන පලා සභා පීටවා පලාා සභාවලට බලය දන්නා. කිසිම හේතුවක් නෑ මම දකින්නේ ඉන්දාවේ ප්‍රාන්ත විසියටටත් තිවා ප්‍රාන්ථ දාහතක් අපේ ජනගහන්ට වැඩි උත්්‍රප්‍රදේශයේ මිලියන දෙසීයි ම රාෂ්්‍රාන්තය අගනුවර මොම්බයි මරා්්‍ර ප්‍රන්තය මිලියන අනුවහයි ිහාර පාන්තේ අගනරු පාටඩි පුත්‍ර පැට්න මිලියන් අසූතකත් ජනතාව න්න අන්ද්‍රපදේ මිලියන හැත්ත පයිලන්න එහෙම තියෙන රට ඕලත් ඒ බහාණ්ඩුවට බලයතියවා ඕන වෙලා ඇතුළේ. නමුත් අපේ හොඳර කියවල බලඩ අසූ හතේ දුන්න දහසුන්ගලි සංසෝ දෙනය සහර පලාාස්ත පහාවල නීති වෙනස් කරන්න මහා ආණ්ඩුවට බැරිතන කොටිම මහා්ඩු දුවල කිරුවා ම ාතය දරුවල කිරවා නි ම යෝජනා කරනවා මේ දහතුන්ගනි සංශෝධනය අ්‍ය වාර්රංවත් කළේතුයි. අනි වාරංවත් කළේතුයි. පරාත්ත බාපට අවශ්‍යෙන් නෑ. රට සියලම ජාතින් අපේ සිංහල දෙමල පුෂිම ඔක්කමල අපේ. ලංකා මෑනයගේ දරුවෝ ඒ දරුවන්ට වෙන්වම් කොටස්දට විදික් නෑ නැගරන්න දෙක් උදුරට එකක් දකුණටයක් එම අශ්‍යම නෑ රජෝම එක කියාති පලවෙනි කාරණය. දෙවැනි කාරණය අප තින ඊලා ප්‍රශ්නය තමයි කෘෂිකාරණ ට ඇත්තාවව නතාව ගොවි අන්නන්නේ මේ ගොවි ජනතාව ශක්තිමත් කල යතුයි. ගොවි ජනතාව ආර්ථිකෙන් ශක්තිමත් කළ තුයි ඔවුන්ගේ ජීවිත යහපත් කළ යුතුයි. ඔවුන්ට පුළුවන්තරං පහසල්ලබාදිය යුතුයි. ඒ ඒක වහාම ක්‍රාත්ම කල යතුයි මොනමදකයිේ ගෞර ජනාපතම ර්මමා ජනත පැදිලියෝප කියවා මේ මුළුර වටේම ආර්ථිකය වර්ධන කළ වැඩක් නෑ ගෙදර ආර්ථක වර්ධනය වෙන්න්න ඇතම් ඇත්ත ැිෙදර ර්ථික ර්දින ේතුයි මේ සදහ ක්‍රියාත්මක ේුතු එක දෙිනි කාරනය තුන්ම නි රන්නය තමයි විශේෂයෙන් අප ජනතාවගේ කුසලතා වර්ධනය කරන අධ්‍යාපන ක්‍රමය ආයුතුමයි. විෂයෙක් වනි සංසෝද විෂයක් සතවර්සයට මහුණ දෙන්ඩ පුළුවන් දරුව අපි හදන්න ඕන දැන්තින අධ්‍යපන අනි වාන එකම ෙනස් වේතුයි. ඒකත් මම යෝජනා කරන්න අවසානෙන් එකදයක් කිය ඇන්න කැමති. අපේ මහාචායතුමා පැදිනුම කිව්වා. එසේ දටේ ඔක්තෝර් මාස විසිපස්සව නිදා කරනය කල පාලන කර එලෙටන් කන හු කිය මහත්ම. එතුවා මහනුවර පාලනය කරපු මේජඩ මැලෝ සන්දේශයක් ැවවා ඒ සන්දේශය තිමන මේ විදිට. ල කක් ෝ වේ ි ඉන්ටසි ල්කෝල් කිවා මේරටේ මිනිස්සු ශක්තිමත් අවු තුන්දේ දහ සටන් කල බැෑ අල්ලගන්න. රම තියනෑ ඇතුර කරම මත් පැන් කිවා. ඉ ආඩුකාරය රොබට බ්‍ර්ක්වා ඇතට කියන න්දටගේ පන පවන් චන්විරි විලජ ග්‍ර ofටා නීශලික් හැමගමම තැබරුන් කර පල්ලා නොමින බවු්ට දෙෙක් අන්න අප විනාසවෙච තෑන දවැන්දලෙ නාතුනේ එක්දා සර්සය දහටේ ඔක්තෝ ප මාසය විපස්වනිට මේ අවපු සන්දේශෙන් පත්සේ එක්දදාසර්සේ හතට ද රාත බැරුම් පනත කෙනවා එක්දාශනම සය දොලහහිද සුරාපදු පනත කෙනවා. අද දැක්ක මේ කොරෝන කාලයේදී. අර තැබෑරුම් ඇරපු හම පිස්සු බල්ලෝගේ. වෙන වචන නෑ කියන්ට. පිස්සු බල්ලෝගේ. අර පෝඩින් වල හිටපු දැක්කහම කම්පාවට පත්තුරා. එම නිසා මතක දයාගනෙන ඉදාවේ ප්‍රාන්ත හතක. අ ගුජරාට ප්‍රාන්තේ අගනුවර ගන්දි නග ඉස්තරක කට ගැන හමදා බාත් ඒක තමයි ය අගමැති මෝඩිගේ ප්‍රදේශයේ ගම ඒකේ දැන් අවුරුදු ගාන නිදහසෙන් පත්සලා මත් පැන් බොන්්ඩත් බෑ වෙනදා කරන්න බෑ නිෂ්පාතිනය කරන්න බෑ. ඉන්දාව ප්‍රාන්ත හතක මත් පැන් සම්පූර්ණෙන් තහනම් එම නිසා අපි ඉල්ලා හිටිනවා මේ රට රාදරය කරනවා අනම්. මේ බිසිනබද හා ජීවිත පූජා කරපු. ඒ මහා රණවිරුවන්න්නේ නාමයෙන්. ඒට ගොඩ ගටනං අනිවාර්යෙන් සියලුම මත් පැන්හල් වසා දැමිය යුතු මයි. ඒෙන්තොරෝ නෑ එතුට කෙනෙක්තියන්න පුුවන් ආ තට කසිපපු ටලා. කසිප්පු වැඩිවිීමල්ලන්ට වෙනම හමුදාව අපි හදාගමු. ඒ අපි කරමු. ජනතාව පෙළගැහහිලා අපේ සංග්‍ය වන්සරත් පෙළගැහිලා. ග්‍රාම පෙළගැහිලා සියල්ලම පැළගහිලා කසිවු මෙයකරමු පොලසියට අමාරුව ඇති නමුත් අපි හමුදවාහරි දාලා මේ කසිප්පු එකමේ නැති කළ යුතුයි. කසිප්පු වෙනවා කියලා. මේ තැෑැරුම් ඇරග ඉඳදහර ගන්නෑ මහා විනාසයක්. ඒමන මේ රටට අඩුමසය අවුදු පහක්. අපේ හදුන්නේ අවුරදු පහක් අපි තැබෑරුම් වහමු. තැබැරුම් හල මේ රට ොඩකමු කියලා ඉල්ලනවා ඒකම මේ අවසන් කර මහොතේද. මීට අවුරදය කළල හට පෙර විසින් අම දාහක් ජීවිත පූජා කරපු. ඒ ්‍රේෂ්ඨ හණ විරුවන්ට අපි දොහොත්නග වන්දනා කරනවා. ඒ සියලුම් මෑනිවරුන්නේ බිරිින්දෑවරුණ දරුවනී ඥාතිවරුේ. ඔබට හැද මාතු පහර කරවා මේ මාතරු බහමියට අප ආදරය කරමු මේ මාතෘ භූහමි එකේ සෙහෝ ගොඩ ගමු ඒ පනවුඩේ තමයි මේ අෞරුදුය කොළහට පස්සේ අපි දෙඩ කැමතිවෙන්නේ. වීරයෝ හැදෙන්නේ වැදූගේයි නෙවේ. ත්‍රස්තවාදියෝ බිහිවෙන්නෙත් වැදූගේනේ නෙවේ සමට අම්මල තාත්තල බිහි කරනවා නෙවේ. ත්‍රස්තවාදීන් හදන සමාජය. වීරයෝ හදන සමාජය. හත්‍ර ද්‍යානකූල වධ්‍යනය කරන්නටට අපට ඕන වීරයම් බිහි කරන සමාජය චර්තුම් මගේතමං ඔසානය කතාගන කැවතිමේ අපි අධ්‍යාපන හරහතු කිසියම්ද කරන්න පුළුවන්. එක ධනාත්මක මනොවිද්‍යාව ධනාත්ම අ්‍යාපනන කියදඇත්තමයි ඇක්වන්න් වල් බීගන වචන දෙක හරි වැදගත්තික ළම මින්සුන්තු ඇති කරන්නවන සාධනය දක්ෂතා සාතන දක්ෂතා අනතකය පැවැත්මමනි यहां පැවැත්ම දියුණු කිරීම අපි හැම දෙනාටම අධ්‍යාපනය හර පොඩි කාල දෙලම් පටන් ගන්නුවෙනවා දමදන්න හම ටක මගක් දියුණු රටවල් කියන කටල්ල භාවනාව ගන්න පන්තිකාමේ මත් පොත් දෙකක් පෙල තියෙන මයින් පුල්ල සිවන්න ඒම එත්තනින් තමයි ලමයින්ගර සිත සංසුන් කරන්න. ඒ එහමතක පි සිංහල දෙමල් මුස්ලික ප්‍රසනේ ඒේම ලමයිට යහගුණ පුරදු කරන්න පුළුවන්. අනිත්‍යක තමයි අපි සමහල්න්නටේ ජාතින් අතර තියෙන්න මිත්‍රශීලික වර්ධනයක නැඩපි දන්න අද කියලා. පත ට පක එකකැර පොතක් කියව ස්ට්‍රේලයායදේ ඉන්ඩියන් ඩෝටර් සබරෝඩ් කියල. පිටොල්ල ඉදියන් දුව දල ගනයා ලම් පියඩි තිෙස්සයක්. එක කිය නොවා මේ ඉන්දයානු අපි දෙවල අය අතර හරි පවුල් බන්ධනයක් තිීර. එ අපේ ප්‍රශ්යක්කාාවත් ඇමරිකා න්නකට පවුල් බන්ධනයකාවත් ඉන්දයාාවන්න අප බාප්හරි මාරන ප්‍රශ් ශසදරලින්. අන්න ක පුදුමාකාර බන්ධනයක්ී. මේ බන්ධනය ත අනුව අපි මෙහෙෙන් යවන පනිවිට තම එකුලු පිළිගන්න. එතකට අපි මේ යා අපි සමාත්‍යලා තියෙනවාද මේ අපේ ද්‍රවිල කන්නෑමට මේ හොඳ පනි විඩියක් ඇවන ලංකාවදන් සුරක්ෂිතයි අපට කණ්ඩතියෙනවාට වඩගන්නපුුවන් මිත්‍ර ශීල්ලී සමාජත්්‍යය කට පණිවිඩේ මේ ගොල්ඩගේ යනතාක්කල් පිනට ඒ ගොල්ලෝ පිළිගන්න. මේ යන්නේ වැදි පනිවිඩයක්ක් ඇ ඒ සඳහා සමහල දේශපාලනක්ඥයෝ මිත කටයුතු කරනවා ඒ පණවිඩේ දෙන්න මෙ මෙතන්දි මගේතන අපි අසාර්ථකයිගේ.මට පතකරවෞ්‍යාතකෝ එක මේජ කෙනෙ සබන්ධලතුවන් හරි ර්ථක විදිහයටට එක මිතර අන්න ඒ ක්‍රියාවලිය අපට පුළුවන් එයා හරහාරි. ගොල පච්චි කරලා කොහොමද මිනිස්සුන්ගේ හිත දිනාගත්. මේගොල්ල කියරවනම් අපටද හොඳයි සුරක්ෂිතයි මේ කලාප කියලා ඔය පරිවිඩේ ලෝකට යනවා ඊට පවගෙන්දට. එකට අපි ලෝකෙන් අර්ුද බොහම අඩුරගන්න පුළොම ඒ සරල දෙයක් නෙවෙයි හැයිතින් ඒක අ බලවේක තියෙනවා තමයි ඇබයි මේකත් යන්න ටෝල්.ඒ පොතේ පහැදිලිමගේෙන ඉන්ඩන් ඩෝට සෙබලෝඩ් කිය පොත පැදිලම අරි අසපොතකට ඒක කියලා තියෙනවා අපිට හැමවේම අපේ ඥාතීන් පනිවිඩවන. ට අපි කියනවදන් සුරක්ෂිතයි එන්න බයවෙන්ෙ ප්‍රශ්නයක් කවත් ම ඇමරිකාේටියත් ප්‍රශ්නයක් ආපු ගමන් මේ කොල්ලේනවා ඉදයාාවවිදල මගේ ප්‍රශවිදලයන් අපට වඩා පවුල් සම්බන්තාව හරි වැඩිය කොල්න්න බන්ධන්නේ හරි වැඩියගල හරි හොඳ මනිස්ස මට මතකයි යුද්කාලෙත් මක සැහක්වේ ගියාම ම එක්ක කියියේ යනකොට මටම පූජාවත්්‍යයන්න්නේ කල පලතුරම සකස් කරලාඒ බ්‍රාක්්මණ පූජකටේ තෙලා ට නූලකුත් බැඳ යිලක ක් නලතරේ නූගල කොච්ච පාලක ම විශෂ ටාවම අපේ මහාචර්රය කිල්ලගත් එ නමුගල මද යාටඒ මේ කෝවිට යන්න දෙන්නගේ කුල ප්‍ර්නැඇතිය. ඒට අන්න දෙන්න යි නුගල අරට ය බැඳගත්ත අගත තවමතේ නූලති මේක වෙන ලෝකයක් මතිී. එක ූලෙකල් හරි හොඳ ිනිස්ස. මේ හොඳ මනිස්ුත්ක් මිත්‍රශීලිව ඉන්නක හොමඳගේෙ අපිගෙන ගන්නවවා. ඒගොල්ොත් එක්ක යාල්වෙලා එගොල් අපිත්තක් යාලා හිටපු කාල අතිබර වටත මගගේ වාසනාවට ම හිටපස්කෝ මාතෙ ක්‍රයිශ්ය ික හිටිය මගේ බෝඩිම ල් පට මුත්තායිය කියලා දෙමෙක්න කබරගල වතු යක්කෙන එතක ොඩි හිටිය දෙම සිහල සේරමයි ඒලක ම විශිද්ධාලර මයි කාම ට සල්ලදර කියලා මගේ රුම්ම සල්ලදරේ බදුල්ලනාපක්. තව සන්ද සේක්‍රව කියලලා මගේතා යාල කිය ගොල් සේරප එකට හිටියේ. එග අපට ගසිී ප්‍රශ්නය ඇතිබුන්නෑ ව ප්‍රශ්නය වවපු ප්‍රශ්නයක්. වවපු ප්‍රශ්නය අපි ආප වවන්ඩ දෙනවද කියෙන මේ නොදන ක්‍රමයක් ගැන මඳන්න දැම්ට කියන්න බෑ ොකක්ද ක්‍රම කියලා ඇව අපිට හිතන්න පුළුව. හිතල්ලා මේ මිත්‍රශීලිකම් වර්ධනය කරන්න නැතුව අපට අනාගත්තේ මේ විජාග්‍රහණය තියාගෙනයන්න්න බෑ. ජග්‍රහණ ස්හර ගෙන අන්ඩනං.ි නැවත යුද්ධයක් ඇති වලක් වන සියලුම දෙවල් කරන්නටො. කරන අනම් අපි හොඳ මවස්ථමක දවිද මේ වෙලා උපපු කර තින ලෝක ඉතාම ප්‍රබ්බල සංවිධානයක් අපට තියෙනවාගේ. අපට හමුදාාවයි සෞඛ්‍යාන්සයයි ආරක්ෂක බලකායයි මේ සරුජලාම එකට බද්ධ වෙලා සතන්කරන්නට කැමති. මේ සටන කරලයක් ඔපපු කරලා තියෙන. ඒගේ හැම ගමක් අපිට යම්කිසි විදික සිතියම් ගත කරන්න වෙන. තැ මේ අපි ගමල්ලාට සමාත මන්ධක දදිීගොතකහෝද ඒජෝ පිසේ කදල තිරකල් එකක්ද එතකොට ඒම්පූර්ණ සියලු දෙනාමයි දන්නවා කීදෙනෙක් මේ ගෙදර ඉන්නවද කීතරකුට සල්ිහිල තියෙනවද නැද්ද මේ වගේ නවතාක්ෂණය පවිච්චි කරලා මුළු ගම්මානම එකතු කරන ක්‍රමශිල්පයක් අදලා මේ ගම්මානයේ දිල දුපත්ක මොකක්ද ඒ නැති කරන්න කලුත් මකක්ති කියලා ඒ ගම්මන්නල හිතන්ට යම් කරකත්. අපේ ඕටත නිලධර න්න එක ඒජෝපිස්සගේ ඉන්නවා එක ගම්මානකට පස් දෙනෙක්විතර දාන්න පුළුවන් ඒ පස් දෙනටේ ගම්මාන බාර දෙමු. එතකොට ඒ ජෝපිස්සකට පුළුවන් ගම්මාන පස් දෙෙන පත්දනා කියලා දියුණු කර. එතකට අපට යම් කිසි ක්‍රම ශිල්පයක ආර්ථකේ දියුණු කරන්න පුළුව යම් කිසි ගැටු තියන විිසදන්න පුළුවන් එහම අප අලු සිිස්තම්. අපටම ආකෘතිය ලාංකික මොඩිලි එකක්හදන්න කොඳ වෙලා. ඒක දබේ අද තම හිතන්නට ඕන ඒක මංකගේේ කොරවනත්තාප නිසාදැන් අපිදන්නවා යුද්ධ දෙකක් කරලා ජයග්‍රණනකුර ගටක් ඉතිරි ටික හරි පහසුයි මොකද මේ උ අපේ අලු අපට ආකෘතියක්. ලාංකී ආකෘතියක් හදාග ස්සරට යන්න්න ගරක තවයි මං හිතන්න හොදම ක්‍රශිල් පේ දැන් අප තන්නෝ පිටරට මොඩල නවත්තරදාලා අප ොඩලයක් හදාග එතවත් අපේ මුොඩ්ල එකට අධ්‍යාපනේ අප ොඩලට ුචිරම අපේ මොඩල්ලි සෞක්කය අපේ මොඩලකට සහජීවනේ ඇති කරලාට ඉස්සරට යන්න පුළුවන්. රබතුමා සඳහන් කරපු ඇප් එක එවැනි ඇප්ප එකින් මේ කොරණ බලලු ඔට පුලුවන් ඒ සමීපව ගැවසුනේ කවුද ඒ. දවස ලාශ්‍රේ කලේ කෞද කියලා ඇමMC ආකාරික සෞඛ්‍යයන්සුලට දත්ත ලබාගෙන තොරතුරයාගෙන හරි අපපුරුවට නිරෝධයන කටතු කටය තුරරි කරගන්නඩ පුලන්ගේ එ් එකකා හරෙන් ලක සහ රටවල් ඒව ක්‍රියාත්ම අපත් එෙම තාක්ෂණක ඩසටහනක් තියෙනවාම වාර්තාාවේනවා දෙ අපේ ජාතික හැඳනුම් ප පිළිබඳ වැඩපිළ ලක්තිේන එවත් ඉදිරියේදී අපට කතා කරන්න පුළුවන් දේවල් විජය ග්‍රහණයට පසුවදනක් එක තමාද දුොරමටලාවේ මාතෘකාව කතා කරන නම් බොහෝ කරුණු කාරණා තියන අප ට මාධ්‍ය ේෂත්‍රයේ මාධ්‍යවේදීට තියෙන අත්දකම් මහ පොළුල් අත්දැකීමම් සම්භාරයක් තියෙනව ති අවුදු යුද්ධයක අපටත් වඩාත්දැකීම් තියනවා අප හාමුදුරුව මෙතන වැඩන්න වෙලා මට මතක්ක වුණා ඉදහස් නවස අනුවට අවුරුද්ධ යද්ධබහොම දරුණුවට තියෙන කාලේ පුජ්ජපාද ගංගඩු විල සෝම ස්වාමීෙන්න් වහන්සේ එත්තෙක්ක මංගේයා නාගදීපය. දරුණුවට යුද්ධ තියෙන වෙලාේ. හාමුදුරුව ත් යන මග හරිමල් කාලේ අපි නිෂ්පාදන කණ්ඩාමගල ධර්මසාකච්චාවක් කළ නාගදීපේ. අද අපට බය නැතුූ නාගදීපය යන්න පුළුවන් අපි එදා නාගදීපයගේ බයේ ගැහිකයිකි අපි හාමුදුරුව පිරිත් දේශනා කළ මඟදිගට සෝම හාමුදුරුව අුරුදු විිසි දෙකට කලින් මන්කුල මල්ලන වෙලාවේ මං මාන්කුලම්බල යුද්ධ ටැන්කක බස්සල බසලගෙන විංගෝල. ී ති යන ුද ැකික න් ළ ල්ලන ගමන හිටිය මට වඩ බිහි අදක ින් තින මාධ්‍ය විදිීින් රසක්කකි න ස්වාදදින ූපහනින් තමයි යුද්ධ සියලු අවස්ථා ජනතාව දැනගත්ය මාධ්‍යිය ගොඩක් තිබුණනේ නැතටම නාලිකේ නාලිකාෙන් තමයි සියලු අවස්ථ ජයග්‍රහණේ දක්ව සියලු අවස්ථා නිරටේ මහ ජනතාව දැක්කේ. ඉතිං එකොළො සෞරෘද්ධකට පස්සේ විජයයක් ග්‍රහණයටට පසුව අදනක් කතා කළත්. වාදන රූපහන විදවත් ඇසින් තමයි අපි කතාගල වි ෘෂ්ටි කොනොලි ගැන කතගර හැකිව කල. විදබත් ඇසින් කතා කරටේ ගෞවනේ ස්වාීන් වහන්ේ දේෂට හහාචරය න්දුරාය ධහමරත ස්වාමීන් වහන්ේ අප නමස්කකාරපූර ගෞරේ පුද කරටැති වන්හන්ස කැල්න විශද්‍යලේ සංස්කෘතහ පරදි ශස්්‍රාධද වහන්ේ ේ්ට හාචාර ස්වාමීන් වහන්සේ ආචර පුංචි නැලම මීගස් අත්ත සූරීන්ට මහාචර දයරුහ අතු කොල්ල සූරන්ට අපේ ගෞරේස්තුතේපුද කරනවා නවතත් දොරමන්ලාලවෙන් හම සමගාන ඔහමටයි. හමටයි.